රත්පස්සලගෙන ප්‍රදේශයේ වැඩිපුර මිනිස්සු සඳදීව තිබ්බේ ශ්‍රී ලංකන් නිදහස් පක්ෂයට මැරුණ ළමයි ළමයි දෙන්නෙක් මන ළමයි දෙන්න මැරුණ ඇත්ත මතුරු පාරවල විරෝධතා දැක්වීම අපිට Facebook එකේ post එකක් දාන්න පුළුවන් මේකද මරාගේ මජර පාලනේ නැත්නම් ලවුඩ් ස්පීකර් කරේ නිකක් එහෙම නැත්නම් අර මහින්ද රාජපක්ෂ මහත්තයා කරලාගෙන අලාපේ බිම බැනගහ ජනഘോഷාවක් කරන්න පුළුවන්. තම මිනිස්සු දිගින් දිගට මේකේ පැමිණිලි කරද්දී මහින්ද රාජපක්ෂ 2008 වෙද්දී ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහට මේ කම්පැනි අයිති සමාගමේ ධම්මික පෙරේරාව දානවා ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහට. ඒ වෙනකොට ධම්මික පෙරේරා රෝහණ මත්තන් ශ්‍රී නම්රය. බයි මට හිතනවා ඊළඟට එන මොකක් හෝ අරගලයක්. අපි මේ දැකපතරම් සුමට වෙන්නේ නැහැ. ඕක තමයි අර ජොන්ස්ටන් ප්‍රාන්ති ඇමරිකතුමා ලස්සන්ට කිව්වේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. කපුටෙක් මරලා තක්ක් කෙල්ලුවා නම් කියලා. එතකොට කපුටා කිව්වේ නැහැ. බැසිල්ට කපුටා කිව්වේ පිළිපස්සේ. නෑ. බැසිල්ට ඔය කපුටා කියන්න කලින්. කපුටු ක්ලේන් වල හැප්පෙන්න කලින් නියමාත්තේ අසම්භාව්‍ය ක්‍රියාවක්. ගඟ ගැලුව මොකද්ද බැසි බැස්සොත් ගඟ පිරෙයි වගේ තමයි. ලසාදලි කුඹුර. මම කියන්නේ මිනිස්සුත් ඉගෙන ගන්න ඕන මේ බන්දේසියක තියෙන ප්‍රකාශනීය නිදහස භාෂණ නිදහස ඒ ඉගෙන ගන්නේ නැති වුණාම තමයි පිස්සොයි මෝඩයොයි කපටි මිනිස්සුයි අර Tamanට ඕන ඕන විදියට මේක පාවිච්චි කරන්න හදන channel 19 podcast එක ටික ඉස්සරහට කරගෙන යන්න ඉන්නවා එතකොට ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ඇති වෙයි ඔයගොල්ලෝ podcast එකේ එහෙම තරගයක් අපිට ඒක අපේ එහෙම දෙන්නේ සුබ සන්ධ්‍යාවක් මාත් එක්ක ඉන්නවා තිස්ස වේරකොඩ නීතිඥ ශිෂ්‍ය වේරකොඩ තරිඳු ජයවර්ධන අභිෂේක ප්‍රනාන්දු මම තරිදුඩුවර ගෙදර අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මෑත ඉතිහාසයේ විශාල අවධානයක් ලක් වෙච්ච මාතෘකාවක්. ඒ මාතෘකාව ගැන කතා කරන්න අපි දෙන්න ඉස්සර අපි දෙන්න ඇත්තරම මේකට අදාළ නැහැ. නමුත් ඉස්සරහ ඉන්නවා දෙන්නෙක් දෙන්නම ගත්තොත් එහෙම තරිදු ජයවර්ධන රතුපස්වල සිදුවීම වෙන වෙලාවේ මම හිතනවා තරිදුටක පොඩ්කාස්ට් එකක් කරා. ඔව්. මේ රතුපස්වල සිද්ධිය වෙන වෙලාවේ එතන ඉඳපු සහ දීර්ඝටම වාර්තා කරපු තරිඳු සහ තිස්ස වේරකොඩ කියන්නේ මෙතනට අදාළ වෙන විදිහ මම නිකම් පර්සනලි කිව්වොත් හැම මම මගේ භාෂණයේ ප්‍රකාශනයේ IT පිළිබඳ මොකක් හරි සැකයක් එන වෙලාවක මුලින්ම විශ්වාස කරන නීතිඥවරයා තමයි තිස්ස වේරකොඩ. ඒක නම මම ඊට වඩා පර්සනලි දන්න ලෝයර්ස්ලා කොච්චර හිටියත් මම තිස්සයට කෝල් එකක් දීලා අහනවා මේ මම මේක කිව්වොත් මොකද වෙන්නේ කියලා. මොකද බොහෝ අය බලන්නේ පොඩි රාජ්‍ය පැත්තෙනුත් හිතලා වෙන විදිහකට තමයි කියන්නේ නෑ ඔක කියන්න එපා. තිස්ස කියන්නේ නෑනේ ඔක් කියන්න බය වෙන්න එපා අපි බේරලා දෙන්නා වගේ ඇත්තරම කියන්නේ ප්‍රකාශනයේ අයිතිය පැත්තෙන් මේක ගන්න. ඉතින් රතුපස්සල කතාව කොහොමද භාෂණයේ ප්‍රකාශනයට සම්බන්ධ වෙන්නේ? නිකන් ඕපන් කරලා ඕන කෙනෙක්ගෙන් අහන්නේ මොකද රතුපස්සල බැලුවම නිකන් මිනිස්සු මේ ඒ කාලේ කිව්වේ JVP කාර්යය හරි මොනවා හරි කියලා වගේ නිකන් ඒ කියන්නේ මේ විරෝධතා කරන මේ සෙට් එකක් ඇවිල්ලා මේ මහා කරදරයක් කරන්න ගිහලා වෙඩි කෑවා වගේ එකක්. ඒතර ඒක භාෂණයේ ප්‍රකාශනයේ කතාවක් වෙන්නේ කොහොමද කියලා මම ඒකේ පසුබිම කියන්නම්. එතකොට තිස්ස අයියා ඉතුරු ඉස්සර ගියයි මම හිතන්නේ තිස්ස අයියා ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. එතම මේ අපිට අදාළ ගොඩක් නඩුවලදී තිස්ස අයියා අපි යුනියන් පෙරින් ඉඳලා තියෙනවා විශේෂයෙන් භාෂණ ප්‍රකාශන දසට අදාළ මේ උසාවියට පාස කිරීමේ නීතිය වගේ එන්න යද්දි තිස්ස අයියා සෑහෙන ෆයිට් කළා. රුපියලක්වත් අය නොකර. ඔව් රුපියලක්වත් අය නොකර හැම නඩුවක දෙම තමයි අපි ඒ ගැන කියලා පටන් ගත්තොත් එහෙම රතුපස්සල සිද්ධිය ඇත්තටම පටන් ගන්න 1994 දී ගම්පහ වැලිවේරිය රතුපස්සල 94 1994 ඉපදුනේත් 94 හරි කර්මන් ශාලාවක් දානවා රබර් රත් ඇසුම් හදන මේක ඩිප් ප්‍රොඩක්ට් කියන එක හේලිස් සමාගම දැන් ඇහිති මේකෙන් පරිසර දූෂණය වෙනවා කියලා 1996 ඉඳන් මිනිස්සු පැමිණිලි කරන්න ගන්නවා. මේ කර්මන් ශාලාව දාද්දී එක කොන්දේසියක් තමයි මධ්‍යම පරිසර අධිකාරිය දාන මේකේ අපජලයට ප්‍රතිකාර පද්ධතියක් නැතුව කර්මන් ශාලාව පටන් ගන්න එපා කියලා. හැබැයි මිනිස්සු දිගින් දිගටම පැමිණිලි කරද්දී 1997 දී මේ ගැන පරිසර අධිකාරිය විදිහට පරීක්ෂා කරනවා. දැන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා එතකොට පළාත් සභා ඇමතිවරයෙක් එයා එනවා මේ පැත්තට. ඒ රැස්වීමකදී අනාවරණය වෙනවා මේ අපජලය ප්‍රතිචක්‍රීකරණය කරන්න මේ පද්ධතියක් හදන්න නැතුව තමයි වතුර එළියට දාන්නේ කියලා. එතකොට ඒකත් එක්ක ඊළඟට රබර් පරිශ්‍රණ ආයතනයේ පරීක්ෂණයක් කරනවා. ඒකෙත් තියෙනවා මේ එළියට දාන අපජලයේ තත්ත්වය හොඳ නැහැ කියලා. මෙහෙම ගියාට ඇත්තටම මේක නතර වුණේ නැහැ. එක දිගටම ගියා. මිනිස්සු කියන්න පුළුවන් හැම ආයතනයකටම පැමිණිලි කළා. පහළම තියෙන ප්‍රාදේශ සභාව ඉඳන් ජනාධිපති දක්වා තියෙන හැම රාජ්‍ය ආයතනයකටම පැමිණිලි කළා. කිසිම දෙයක් උන්නේ නැහැ. එහෙම දීදී 2000 අවුරුද්දේදී මේක මේ ආයෝජන ප්‍රවාදතර මණ්ඩලය යටතට ගත්තා. එතකොට මිනිස්සු දිගින් දිගට මේක ගැන පැමිණිලි කරද්දී මහින්ද රාජපක්ෂ 2008 වෙද්දී ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහට
මේ කම්පැනිය අයිති සමාගමේ වැඩිම කොටස් හිමි පුද්ගලයා වෙච්ච ධම්මික පෙරේර මහව දානව ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහට. ධම්මික පෙරේර. ඔව්. එතකොට හොම්බෙන් AI මතක් වෙනවා කරමු පස්සේ. එතකොට ඇත්තම ලියුමක් කියන 2019 යුද්ධ විවරණයක් වත් 2009 මේ මාසේ 14 කොහෙදනේ එදා ලියුමක් ලියනවා මේ ඒ ගමේ වැඩේ ඉස්සරහ හිටපු කෙනෙක් මේක හරියට මේ නඩුතාම්බුරුවන්ගේ බඩුතාම්බුරුවන්ගේ වගේ අපි හොරාගෙම තමා මේක ගැන අහන්න වෙන්නේ කියලා ලියුමක් ලියනවා. ඒත් කිසිම දෙයක් උන්නේ නැහැ. ඊට පස්සේ 2013 වෙද්දි මිනිස්සුන්ට වතුර බොන්න බැරි වෙලා ජල සම්පාදන මණ්ඩලෙන් කියන්න ගත්තා වතුර බොන්න බෑ කියලා. හොඳ නෑ කියලා බොන්න එපා කියලා. මිනිස්සු අවුරුදු ගණක් බිව් භූගත ජලය. මේ ලිංගවල ජලය. එතකොට කරන්න දෙයක් නැතන අය පාරක් හැමතරන්ටම කිව්වා. ඒ වෙනකොට ධම්මික පෙරේරා රජයේ අමාත්‍යංශයක ලේකම්වරයා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා කිසිම දෙයක් උනේ නෑ අන්තිමට. බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික් නායකයා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔය රත්පස්සල කියන ප්‍රදේශයේ වැඩිපුර මිනිස්සු ඡන්ද දීලා තිබ්බේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ කියන්නේ ඒ කාලේ මහින්දලාට. මහින්දට 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 සහ බැසිල්ට. දැන් පොහොට්ටු කියලානේ කියන්නේ. නමුත් ඒ කාලේ එහෙම ශ්‍රී ලංකා කිසිම දෙයක් උනේ නැති නිසා 2013 ජූලි මාසේ 27 වෙනිදා මිනිස්සු පාරට බැස්සා බහැල උද්ඝෝෂණයක් කළා. ඒ උද්ඝෝෂණයට රුවන් රණතුංග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රසන්නගේ සහෝදරයා ආවා. එතකොට පරිසරය ප්‍රති සුසිල් ප්‍රේමජයන්ත කෝ කර්මාන්ශාලා වහන්න කියලා. හැබැයි ටික වෙලාවකින් බලද්දී ආයේ ෆැක්ටරිය වැඩ කරනවා නතර වුණ නැහැ. මිනිස්සු ඉතින් 27 වෙනිදා ඉඳන් එක දිගට අගෝස්තු 1 වෙනිදා වෙනකන් විරෝධතාවය කළා. එක ගලක්වත් ගැහුවේ නැහැ. මිනිස්සු දහස් ගණනක් උද්ඝෝෂණය කළා. කර්මාන්ශාලා විශ්වරහ උද්ඝෝෂණය කළා. හැමතරම එක ගලක්වත් ගැහුවේ නැහැ. මිනිස්සු යාගෙන කෑවේ පාරේ. වාහනේදී වාහනවලට යන්න දීලා මිනිස්සු අයින් වෙනවා. කිසිම දෙයක් වුණ නැහැ. අගෝස්තු 1 වෙනිදා රතුපස්සල මිනිස්සුන්ට සහයෝගය දක්වලා ගම්පහ දිස්ත්‍රික්කේ ගොඩක් පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. වලිවේරිය ටවුන් එකට 3-4000ක් මිනිස්සු ආවා. හවස් ඇති 5000ක් විතර පිරුණා. ඒ වෙලාවේ වැඩේ නතර කරගන්න බෑ කියලා දැනගත්තාම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් එතකොට වාහනයක් කිව්වා, බස් එකක් කිව්වා මිනිස්සු ටිකට එන්න කියලා. එතන ගිහිල්ලා ටික වෙලාවක් යද්දී මුලින් ගෝඨාභය හම්බෙන්න ගිහිල්ලා. ඔව්. බැලුම් යන්න හම්බුන්නේ නැහැ එතන මිනිසුන්ට. බැලුම් මහරට මුලින් ගහලා ලෙව්වා. බැලුම් මහරට ගහද්දී මීඩියා වලටත් ගැහුවා. එතකොට මම කතා කළා එතකොට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කිරියේ බ්‍රිගේඩියර් රුවන්වණික සූරියට. එයා කිව්වා මේ ආරක්ෂක ලේකම් එක්ක සාකච්ඡා කරද්දී පාරේ මේ එහෙම උද්ඝෝෂණ කරන්න බෑ, ඒ නිසා ගහලා එලවනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගහලා වැලිවේරියට ගියා. වැලිවේරියට යද්දී මම දෙපාරක් කතා කළා ආරක්ෂක ලේකම්ට. මේ පොලිස් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකට වැලිවේරිය 3000ක් විතර ඉන්නවා, ප්‍රශ්නයක් වෙනවා, යවන්න එපා කියලා. ඒත් කිව්වේ ආරක්ෂක ලේකම් එක්ක සාකච්ඡා කරද්දී උද්ඝෝෂණ කරන්න බෑ. කියන්නේ ඒගොල්ලෝ ගහලා එලවන්න තමයි යුවේ දෙන්න. වැලිවේරියට ගියා, මිනිස්සු සාමකාමී උද්ඝෝෂණ කළේ. මිනිස්සු කිව්වා අයින් වෙන්න කියලා. බ්‍රිගේඩිය කිව්වහම මිනිස්සු කිව්වා අපිට අයින් වෙන්න විනාඩි 5-10 දෙන්න කියලා. ඊට පස්සේ ගහන්න කියලා කිව්වලම ඇහුණා කියලා මිනිස්සු කිව්වා. ගැහුවා. ඊට පස්සේ වෙඩි තියන්න කියනවා කියලා ඇහුණා කියලා කිව්වා. වෙඩි තිබ්බා, පල්ලියට පැනලා ගහලා වෙඩි තිබ්බා, ෆාදර්ස්ලට ගැහුවා, ආයතන වලට ගහලා ගැහුවා. ඔව්. අතුරු පාරවල් ගිහිල්ලා ගෙවුවා. මැරුණ ළමයි දෙන්නෙක් මන ළමයි දෙන්න මැරුණ ඇත්තම අතුරු පාරවල්. එක්කෙනෙක් උද්ඝෝෂණය තිබ්බතර ඉඳන් මීටර 800ක් ඈත පාරේ එළවල ගිහිල්ලා වෙඩි තියන්නේ. එහෙම තමයි උනේ. අන්තිමට පරීක්ෂණ කරප පරාද රෑමම එතෙන්ට යද්දි මම දැක්කා ලේ හොදනවා. ලේ හොදලා ඇරියා උණ්ඩ ටික ඇහෙළුවා. මම නෙමෙයි ගොඩක් අය දැක්ක, මාත් දැක්කා. ඒ කිසිම කෙනෙක්ව මහාධිකරණයේ සාක්ෂි වලදී ගෙනාවේ නැහැ. සාක්ෂි වලට කැඳෙව්වේ නැහැ. අපිව ලිස්ට් කරලා තිබ්බට කැඳෙව්වේ නැහැ. කොළඹ පරාද කොට්ටාසේ උණ්ඩ ටික විනාශ කළා. ඊට පස්සේ 2015 දී අපි පැමිණිලක් කළා. වයිජේක වෙනුවෙන් මගේ නමින් පැමිණිලක් කළේ මේක CID එකට දෙන්න කියලා. පස්සේ CID එක ඉන්ක්වයරි පටන් අරන් බ්‍රිගේඩියයි තව තුන් දෙනෙකු අතරම් උරගත්තා. ඒ වෙනකොට සාක්ෂි ගොඩක් විනාශ වෙලා ඉවරයි. විනාශ කරලා ඉවරයි. කොහොම හරි දැන් නඩුවෙන් දොස් කෝල් 2009 ඔක්කොම ටික. එතකොට ඒක කොහොමද මොකද ප්‍රකාශන කතාවක් වෙන්නේ? සහ දැන් අනිත් එක දැන් මම හිතනවා ඔයාට මේක බැලුවම මේක නිකන් නීති ඇන්ගල් එකෙන් පේනවා ඇතිනේ මේක කොහෙද වැරදුනේ වගේ එකක් මේ නඩුව. අනිත් එක දිශායි තව කියනවා මේ මම මේ දැක්කේ මම ජර්නලිස්ට් කෙනෙක් විදිහට උසාවි නඩුව වර්තා කරන්න ගිහින් තියෙනවා. ස්ටේට් කවුන්සල් ලා 6 දෙනෙක් මරුණා. හයිකෝට් එකේ නඩුව. සාමාන්‍යයෙන් නෑ නේද වෙනවා කලාතුරකින් මොකක් හින්දාද මේක මම කියන්න බෑ. මේකේ ඇත්තටම ගැටලු ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික පරිසර අනත, National Environmental.
ඒක යටතේ ඕනෑම කර්මාන්ත ශාලාවක් යම්කිසි අපද්‍රව්‍යයක් විමෝචනය කරනවා නම් හෝ මුදාහරිනවා නම් පාරිසරික අනුමැතියක් ලබා ගත යුතුය. විශේෂයෙන්ම එම උදාහරණයක් හැටියට යම්කිසි ක්‍රියාවලියකින් අපද්‍රව්‍යයක් ජලයට හෝ භූගතව මුදාහැරෙනවා නම් ඒ එෆ්ලුවන්ට් කියලා එකට කියන්නේ ඒ එෆ්ලුවන්ට් එකට යම් යම් සීමාවන් තියෙනවා. ඒක භූගතව මුදාහරිනවා නම් ඒකේ තියෙන පරාමිතීන් මොනවද? එහෙමත් නැත්නම් ඒක දියපහරකට මුදාහරිනවා නම් තියෙන පරාමිතීන් මොනවද කියලා තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යම පරිසර අධිකාරියට පුළුවන් එහෙම නොකර ඒක ට්‍රීට් කරන්න. يعني ඒකට යම්කිසි රසායන ක්‍රියාවලියකට භාජනය කරලා ඒකේ අර තියෙන පරාමිතීන් ඇතුළට ගෙනල්ලා තමයි අපෞසරයක් පරිසරයට මුදාහරින්න පුළුවන් කියලා කියන්නේ. මේ පරිසර බලපත්‍රය ලබා ගත්තේ නැත්නම් ක්‍රියාකාරකම් කරගෙන යන්න බැහැ. නමුත් සමහර අවස්ථාවලදී අපි දන්නවා ආයෝජන මණ්ඩලයට යටත් ආයතනවලට ඔය රෙගුලාසි බලපාන්නේ ආයෝජන මණ්ඩලයෙන් රෙගුලාසි දෙන්න ඕනේ කියලා. ඊළඟට තරින්දු කියපු නඩුත්තාඳුරුවන්ගේ බඩුත්තාඳුරුවන්ගේ ප්‍රශ්නේ ඔතෙන්දි තමයි පැන නගින්නේ. එතන ඇත්තටම අපි කියනවා අර බැඳියාවන්ගේ ගැටුමක් තියෙනවා කියලා. ඒ කම්පැනියේ ප්‍රධාන කොටස් හිමිකරු තමයි ආයෝජන මණ්ඩලයේ එක්තරා අවස්ථාවක සභාපති. එතකොට එයාට ඒ තනතුරෙන් ඉවත් වෙලා ගියත් අර ආයෝජන මණ්ඩලයේ ඇතුළත යම් කිසි හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවද කියලා සාධාරණ සැකයක් පුද්ගලයන්ට ඇති වෙන්න පුළුවන්. උකට අපි කියනවා අර නිකන් වපරහින් බලනවා මිනිස්සු කියලා. ඉතින් අර මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා මිනිස්සු වපරහින් තමයි කොහොමටත් බලන්නේ. අතන මොකක් හරි හොරයක් වුණාද? ඒක එක ගැටලුවක්. දැන් තරින්දු කියපු ආකාරයට 96 ඉඳලා මොයි ගැටලුව තිබ්බනා 2013 කියලා කියන්නේ 96 ඉඳලා අවුරුදු 20කට ආසන්න කාලය. එතකල් කාලයක් මේක ඔය ආකාරයට ගියා නම් ඇත්තටම පරිසරයේ විශාල බලපෑමක් වෙන්නේ කියලා තියෙනවා. දැන් අපි ඇත්තටම දන්නවා වෙන රටවල නිදර්ශනක් තියෙනවා මේ ආකාරයේ දිගින් දිගටම පරිසරයට හානිවීම නිසා ඇති වෙන බලපෑම මොනවද කියලා. දැන් අපි උදාහරණයක් ඇටියට අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ නඩු දාලා තියෙනවා මේ බෝපාල් වල සිදුවෙච්ච පිපිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඉන්දියාවේ රජය විසින් ඒකට නඩු පැවරීමක් නීතියක් ගෙනල්ලා ඒ නඩු පැවරීම ටික කරා. මේ නයින් කබයිඩ් එකකින් සිදුවෙච්ච හානිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තමයි නඩු දැම්මේ මුලින්ම. මොකද එහි ප්‍රධාන ආයතනයේ තියෙන්නේ එහි නිසා. නයිජර් ඩෙල්ටා එකේ ෂෙල් කම්පැනියෙන් කරන කැණීම් නිසා තෙල් ලබා ගැනීමට ඒ ඉන්න පුද්ගලයන්ට වෙන හානි සම්බන්ධයෙන් ඒත් නඩු පැවරීම් සිදු වෙලා තියෙනවා. නමුත් ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නැහැ. ලංකාවේ අර ක්ලාස් ඇක්ෂන් කියලා જાතියක් නැහැ. ඒ නිසා තනිතනියෙන් අපි ගිහිල්ලා නඩු දා ගන්නවා. එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න ඕනේ මහජන අවශ්‍යතාවයක් පෙන්වලා. දැන් ඒ වගේ දෙයක් සිදු වෙන්නේ නැහැ මේ අවස්ථාවේ. නමුත් අපි දකින දේ තමයි අර සෝඩා බෝතලේ වගේ මේක එක්කහුවලා එක තැනකදී ජනතාව එළියට එනවා. මං කියන්නේ මේක වයලන්ට් රෙස්පොන්ස් එකක් කියලා. බොහොම සාමකාමීව තැන් තැන් වල මෂ්රූම් වෙලා අපි දැක්ක 2022 දැක්ක අරගලයේ වගේ අර ඊටිපන්දම් පත්තු කරගෙන පහම් පත්තු කරගෙන විරෝධතා දැක්කුවා කොහොවල රාජගිරිය පාලම ළඟ. ඒ විදිහට පටන් ගත්ත එකක් තමයි අපි ඔයත් දකින්නේ. නමුත් වෙනස තියෙන්නේ ඒ කාලේ ඉතාමත්ම බලවත් ස්ථානයක තමයි ඒ රජය හිටියේ. විශාල බලයක් එකේ 3-2ක් තිබ්බා. ඒ 3-2 මේ 3-2 22 තිබ්බ 3-2ට වඩා බලවත් 3-2. මොකද යුද්ධ දිනලා මේ කියන ජනතා අනුමැතිය තිබ්බා මිනිස්සු කිසිම දෙයක් ඒගොල්ලන්ට දේ දුනෝ රොන් මතයක හිටියේ රාජකීය එකක් තිබ්බා. ඒ ඔක්කොමත් එක්ක තමයි මේක එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා එන්තරින්දු කිව්වා ආරක්ෂක ලේකම් කියපු ඉඳන් තමයි හමුදාවෙන් ආවේ කියලා. ඇත්තටම අපි නීතිමය වශයෙන් බලන්න ඕනේ ආරක්ෂක ලේකම්ට එහෙම හමුදාවෙන් බලයක් තියෙනවා.
ආරක්ෂක ලේකම් හරියටම තෝ ආරක්ෂක ලේකම් කියන වචනකුත් නැහැ නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ආරක්ෂක ලේකම් නෙමෙයි ආරක්ෂක එමෙති කෙනෙක් ඔව් කෝ හේතුවකට ආරක්ෂක ඇමති සහ ආරක්ෂක අමාත්‍යංශී ලේකම් සහෝදරයෝ. ඉතින් එතකොට ඒගොල්ලෝ ගෙදෙද්දී මේ මීටින් තියාගෙන මොනව හරි තීරණයක් කරලා කියන එක අපි දන්නේ. දැන් මොකද ඊයේ අපි ඊට ඇහුණා කියනවා යම් යම් තීරණ ගන්න රැස්වීමෙන් පස්සේ ගෙදර ගිහිල්ලා උනත් ඒ තීරණ ගන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ තත්ත්වයක් තුළ එහෙම ගෙදර ගිහිල්ලා ඒ වගේ තීරණ ගත්තද කියලාත් අපි දන්නේ. නමුත් වැදගත් දේ තමයි අපි බලන්න ඕනේ මේකේ නෛතික පසුබිම. අපේ රට ජනරජයක් කියන එකේ වැදගත්කම මොකක්ද? ජනතාවට තමයි පරමාධිපත්‍ය තියෙන්නේ. ඊයේ හරි පෙරේද හරි උදේ ළමයි ඉස්කෝලේට දාන්නේ යද්දි ඒ ටීවී එකේ රේඩියෝ එකේ ක්විස් එකක් යනවා. අහපු ප්‍රශ්නේ තමයි what does the sword represent? ජාතික කොඩියේ කඩුව මොකද්ද කියලා. ඉතින් මගේ ළමයි හැමදාම උකට Google කරලා බලනවා. බලපුවාම ඉතින් ඒකේ තියෙන සවරිනිටි කියලා මේ පොඩි ස්වෛරීත්වය ස්වෛරීය භාවය. මේ අවුරුදු 10ට අඩු ළමයින්ට ඔය වචන කිය ගන්නත් බෑ. නමුත් ඊට පස්සේ මම පැහැදිලි කරලා දෙන්න හැදුවා මොකක්ද ඒ කියලා. ඒ කියලා කියන්නේ මට කියන්න අවුරුදු 10ක ළමයින්ට මට කියලා දෙන්න තේරෙන විදිහ තමයි කාලෙන් කාලෙට ඕගොල්ලන්ගේ පන්ති ශිෂ්‍ය නායකෙක් තෝරන. ඒ ශිෂ්‍ය නායකයා තෝරුවේ දැන් මගේ දුව පළවෙනි වාරේ ශිෂ්‍ය නායකයා වුණා. ඒ පන්ති කොහමද උනේ කියලා මං අහුවා. ළමයින්ගේ ඡන්දෙන්. අන්න ඒකට තමයි ස්වෛරීය භාවය කියන්නේ. ඔයගොල්ලන්ගේ ඡන්දෙන් තමයි අරවපත් වෙන. ඔයාගේ නායකයව තෝරගත්තේ. ඒ වගේ තමයි දැන් ඉස්කෝලේ රූල්ස් හදන්නේ ප්‍රින්සිපල්නේ. ඒකත් ඔය අපි වෙනුවෙන් හදන්නේ. මම අධිකරණ පද්ධතිය කියලා දෙන්න කියන්නේ ඒක ඊට අමාරු වෙනවා. නමුත් මම ඒගොල්ලන්ට කිව්වේ ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට තියෙනවා මූලික අයිතිවාසිකම් කියලා. ඉස්කෝලේ ගියම ඉස්කෝලේ ටීචර්ලට ඕගොල්ලන්ට ගහන්න බෑ. දනගස්සන්න බෑ. මූලික අයිතිවාසිකම්. අසාධාරණ විදිහට සලකන්න බෑ. වෙනස් කොට සලකන්න බෑ. ළමයි 30යි නම් ළමයි 30යි. 30 දෙනාටම එකම විදිහට තමයි ටීචර් සලකන්න ඕනේ. වෙනස් කරන්න බෑ. ඕගොල්ලෝ අතරත් වෙනස් කරලා සලකන්න බෑ. කියලා මං ඒ ළමයින්ට ඒක කියලා දුන්නා. දැන් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි පරමාධිපත්‍ය ස්වෛරීය භාවය කියන එකෙන් අදහස් කරන්නේ හැම වෙලේම විධායක බලය, අධිකරණ බලය සහ පාර්ලිමේන්තුවේ තියෙන ව්‍යවස්ථාදායක බලය. අපිට අමතක වෙන වැදගත්ම දෙක. ජනතා ඒ දෙක තමයි ජනාධිපතිවරණයකදී හෝ මහමැතිවරණයකදී හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමේ අයිතිය සහ මූලික අයිතිවාසිකම්. පරමාධිපත්‍යයේ අපිට හැමදාම අමතක වෙන කැලි දෙක අපිට අමතක කරවන කැලි දෙක තමයි මේ දෙක. පරමාධිපත්‍ය මට හොඳට මතකයි 2022 ජූලි මාසේ 9 වෙනිදා පින්තූරයක් තිබ්බා සෙනග ඔක්කොම ලේකම් කාර්යාලයේදී උඩින් ගත්ත ඩ්‍රෝන් එකින්. මම ඒක දැම්මේ ආටිකල් 3 ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව සතුවන්නේ කියලා. ආ Facebook එකේ social media එකේ දැන් social media එකේ මම දැම්මා ජන 3 මම එච්චරයි දැම්මේ මොකේ 3 කියලාද දැම්මේ නේ 3 ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව සතුවන්නේ. දැන් එතකොට අපිට තියෙන්නේ මේ විරෝධතා දැක්වීමත් අපි දන්නවා 14 එක වගන්ති 14 එක අයන්න වගන්ති යටතේ භාෂණයේ නිදහසේ කොටසක් කියලා. ඒ කියන්නේ protest කරන එක භාෂණයේ නිදහසේ කොටසක්. පැහැදිලිවම ගන අපිට බෝඩ් එකක් අල්ලන් ඉන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට බෝඩ් එකක් අල්ලන් ඉන්න පුළුවන් ඕනම තැනක. වගේම මූලික ඒක අපේ මූලික අයිතිවාසිකම විරෝධතා දැක්වීම. අපිට Facebook එකේ post එකක් දාන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් loud speaker කරගෙන කෑ ගන්න පුළුවන්. අපිට එහෙම නැත්නම් අර මහින්ද රාජපක්ෂ මහත්තයා කරාගෙන අලාපෙම බැනගහ ජන ഘോഷාවක් කරන්න පුළුවන්. නැත්නම් අපේ ගෙදර වහලේ උඩ හැමෝටම පේන්න බැනරකක් ගහන්න පුළුවන්. මේකද මරාගේ මජර පාලනය කියන්නේ. මේ මම ඔක්කොම කියන්නේ මේ නඩු තීන්ද. නඩු තීන්ද. මේ වෙන තිබුරේ මේ. මේ මේ වෙලා උසාවියෙන් මේව හරි කියපුවා. ඔව්. ටීවී එක ඔෆ් කරලා ගෝට ෆේල් කියලා දාන්නේ. ඒකට චිරන්තවත් අඩංගුයි. ඔව්. දැන් ඔය විදිහට ඒකටත් දැන් නඩුවක් එනවා. ඒකටත් අභියාචන අවසර දීලා තියෙනවා. පූර්ව අවසර දීලා.
දැන් එතකොට මෙතනත් උනේ ජනතාව එළියට බැහැලා සමකාමී විරෝධතාවය දැක්කෝ. විරෝධතාව දැක්වීමේදී වැදගත්ම අංගය තමයි සමකාමී වීම. මොකද සමකාමී නොවුනොත් අපි අයුතු ජනරාශියක් වෙනවා. යම්කිසි අපරාධයක් කිරීමේ අරමුණෙන් පස් දෙනෙක්ට වඩා හිටියොත් අයුතු ජනරාශිය. අයුතු ජනරාශිය. පස් දෙනෙක්ට වඩා හිටියොත් ඒක අයුතු ජනරාශිය නෙමෙයි. නේ නේ නේ. පස් දෙන්න මෙතනක් ඉන්නවනේ. පහකටවද? අපි අයුතු ජනරාශියක් නෙමෙයි. මොකද අපි සමකාමී දෙයකට අපි එක්කහු වෙලා ඉන්නේ. යම්කිසි නීති විරෝධී කටයුත්තක් සඳහා පස් දෙනෙකුට වඩා එක්කහු වීම තමයි අයුතු ජනරාශිය. ඔක මාධ්‍ය ප්‍රකාශකවරු ඇවිල්ලා මේක දෛත්‍ය ජනරාශියක් මේක අයිති ජනරාශියක් කියලා එහෙම වෙන්නේ. දැන් මම මේ රතුපස්සල නොවන මේ මෑත කාලින් ට්‍රෙන්ඩ් එකක් තමයි මේ විරෝධතා ගහලා විසිරවනවා. ඉතින් මහේස්ත්‍රාට ගිහිලා කරුණ දක්වද්දී කියන්නේ අපිට බුද්ධි අංශ තොරතුරු ලැබිලා තිබුණා මේක මේ වයලන්ට් වෙන්න ඉඩ තිබුණා කියලා. ඒ නිසා අපි අර කලින් විසිරවුවා. අනියමාත්තේ අසම්භාව්‍ය ක්‍රියාවක්. ගඟ ගැලුව මොකද්ද වැසි වැස්සොත් ගඟ පිරෙයි වගේ තමයි. කතානායකගේ ලියුම වගේ ලැබුණා. කතානායකගේ ලියුම වගේ. අපිට තොරතුරක් ලැබුණා. ලැබිච්ච තොරතුර කියන්නේත් නැහැ නේ. කොහෙන්ද ලැබුණ කියලා අරින්නේ. ආයන්න කොහෙන්ද ලැබුණ කියලා කියන්නේ ආයන්න මොකක්ද කියලා කියන්නේ. එහෙම වෙන්න බෑ. නමුත් අවාසනාව තියෙන්නේ බොහෝ දුරට බොහෝ මහේස්ත්‍රාත්තරු ඒ වගේ ඒවා ගණන් ගන්නෑ. නමුත් සමහර අවස්ථාවලදී සමහර විනිසුරුවරු ඒක ගණන්. එහෙම සමහරලා දැකලා තියෙනවා එහෙම ඒක ඒක ට්‍රෙන්ඩ් එකකුත් බලන්න. නමුත් අපි දැක්ක 2022 එහෙම දේවල් උන්නේ නැහැ. දැන් මම දන්න තරමෙන් නම් 2013 මේ සිද්ධිය සිදු වෙන අවස්ථාවේදීත් එහෙම ගැටලුවක් තිබ්බේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී මහජනතාව ඉන්නේ නැද්දී එකපාර්ට්ටම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කිව්වා කියලා හමුදා බස්සයක් කැවිත් ගහන්නේ. නේද ගහන්නේ මොකකටද? විරෝධේ. විරෝධේ. සාමකාමී විරෝධතා කරුවන්ට. දැන් උතනයි ඔකේ ගැටලුව තියෙන්නේ. සාමකාමී විරෝධතා කරුවන්ට ගහන්න බෑ. මෙහෙමයි කිසිම විරෝධතාකරුවෙකුට ගහන්න බෑ. නමුත් විශේෂයෙන් සාමකාමී විරෝධතාකරුවෙකුට ගහන්න බෑ. අරකෙදි කියන්න පුළුවන් අඩුම ගන්නේ අපි අත්අඩංගුවට ගන්න නිසි බලයක් පාවිච්චි කරා කියලා. දැන් එතකොට අපිට විරෝධතා දක්වන්න පුළුවන්. ඒකරාශී වීමේ අයිතියක් තියෙන, සංඝ සමාගමේ අයිතියක් තියෙන, ලංකාවේ වුණ තැනක ඉඳීමේ අයිතියක් තියෙන. ඉතින් එතකොට ওই ටික ඔක්කොම තියෙද්දි අපිට ගහන්න පුළුවන්. එක වෙල විරෝධතා දක්වන්න පුළුවන්. දැන් එතකොට තියෙන ප්‍රශ්නේ තමයි හමුදාව එළියට ගන්න පුළුවන්ද කියන එක. ලංකාවේ ඉස්ලා කිව්ව වගේ ජනරජයක් නේ. එතකොට සිවිල් පාලනයක් තමයි තියෙන්නේ. හමුදා පාලනයක් නෙවෙයි. සිවිල් පාලනයක් තියෙනකොට හමුදාව ඉන්න ඕනේ හමුදාවට කැඳවීමක් කරන ගාල් බැරක් ඇතුලේ. නමුත් මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තියේ තියෙන මට මතකද 11 හරි 12 මට මතකද 12 ඒ වගන්තියේ තියෙනවා පොලිසියට සාමය ආරක්ෂා කිරීමට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම සඳහා ජනාධිපතිවරයාට බලය තියෙනවා. නොහැකි කියන එක අදහස් දක්වලා තියෙනවද කොයිම විදියකින් හරි පොලිසියට මේ පාලනය කරගන්න බැහැයි කියන එක? ඒ 12 වෙනි වගන්තියේ තියෙන්නේ එහෙමයි. නෑ ඒගොල්ලෝ හිතන්න අර නැත්තම් නෑ නෑ ඒ ඒ එන විදිය මම කියන්නේ. ඇත්තට වෙන්නේ දැන් වෙන එකක්. හමුදාව කැඳවීම කරන්නේ ජනාධිපතිවරයා ගැසට් එකේ පබ්ලිෂ් කරන නියෝගයකින්. ඒක මාසයකට විතරයි කාලය වළංගු. දැන් ඔයා කිව්වේ ගැසට් එකේ පළ කරන්න අදාළ වෙන වගන්තිය තමයි ඒ 12. රයිට්. දැන් එතකොට එහෙම කැඳවීමක් කරන්නේ. දැන් මේ 2013 කියලා කියන්නේ 2009 වෙනකල් අපේ රට මං හිතන්නේ 1978 ඉඳලා තාමත් සුළු කාලයන් කීපයක් හැර හදිසි නීතියට යටත් වෙලා තිබ්බ එකක්. හදිසි නීතිය ප්‍රකාශයට පත් කරපුවා හමුදාව කැඳවීම හැයිතිය තියෙනවා. අර වගන් තියෙන මේ කොහොමද ඒක නෙමෙයි. ඊට පස්සේ 2011 විතර වෙද්දී විශාල බලපෑමක් රජයට ආවා අන්තර්ජාතිකව. හදිසි නීතිය දැන් හමුදාව එළියට කැඳවලා මේ හදිසි නීති රෙගුලාසි මගින් රට පාලනය කිරීම නවත්තන්නේ කියලා. පොලිස් රජය කියන්නේ උත්සාහ කරා නෑ නෑ අපිට සාමකාමී ක්‍රියාවන් වලටත් මේ මේ බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම බෑ. ඇත්තටම දැනුත් වර්තමානයේදී දැන් සති දෙක විතර කලිනොත් හදිසි නීතිය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ දවස් ගණනාවක් තිස්සේ ගිය විවාදයක් තිබ්බ නඩුවක්. ඒ නඩුවේ දැන් තීන්දුවට නියම කරලා තියෙන්නේ ලිඛිත දේශන ගොනු කරන්න තියෙන්නේ පාර්ශ්වයන් ගණනාවක්. 2022 ජූලි මාසේ 16 වෙනිදා
වර්තමාන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරපු හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කළා ගුණ කරපු නඩු ගණන. ඉතින් ඒකෙත් තීන්දුවක් වම මේ ප්‍රශ්නේ විසඳේ කවද හරි දවසක. දැන් එතකොට ඔහුම තියේදී 2011 හැදී ඔක අයින් කරාම ප්‍රශ්නයක් ආවා හදිසියකටවත් හමුදාව එලියට ගන්න කොහොමද කියලා. ඒකම තමයි දුරස්වෙනි වගන්තියේ තියෙන අවශ්‍යතාවයන් සපුරලා ගැසට් එක ගන්න එලියට ගන්න. දැන් එතකොට හැම මාසෙම මාසයක් ගන්නනේ හමුදාව එලියට කැඳවුවා. හැම මාසෙම 16 වෙනිදා ගැසට් එක. හැමදාමනේ 16 දෙවෙනි මන් දිනේ දන්නේ නැහැ නමුත් ඒක වෙනවා කියලා අපි දන්නවා. දැන් ඉතින් ඔය එලියට ගන්න හමුදාව මට මතකයි 2020 කොරෝනා වලට ටික දවසකට කලින් පාරේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්නත් දාලා තිබුණා. ඒක තමයි පාරවල ඔයාලා පින්තූරයක් තිබ්බ පොලිස් නිලධාරියෙක් යන්නේ කියද්දි එපා කියද්දි අනිත් එක්කෙනා හමුදා නිලධාරිය යන්නේ කියනවා. ඒ කියන්නේ ලිටරලි අර මේ මොකද්ද ඒකට කියන්නේ පොලිස් නිලධාරියෝ ඉනටත් බැඳගෙන. ඔව්. ඒක නෑ මට එකක් මතකයි අර මේ පබ්ලික් ලයිබ්‍රරි කරන රවුන්ඩ් අබවුට් එකේ පොලිස් නිලධාරියා මෙහෙම කරගෙන ඉන්නවා හමුදා නිලධාරියා මෙහෙම ඉන්නේ කියනවා. මම ඒකත් දැම්මා දඩ කනවාද වෙඩි කනවාද. ඉතින් දැන් එතකොට එහෙම ඒවට පාවිච්චි කරන්නේ නෙමෙයි තියෙන්නේ. පොලිසිය කියලා කියන්නේ සිවිල් ක්‍රියාකාරකම් කරන්න ඉන්න කට්ටිය. සිවිල් පුරවැසියෝ එක්ක ගනුදෙනු කරන්නේ. දාහනයක් ඇතුළේ අපරාධයක් සිදු වුණොත් ඒකට කරන්නේ ඉන්නේ පොලිසිය. ඒක ගැන විමර්ශන කරන්න, අත්අඩංගුවර ගැනීම කරන්න පොලිසියයි. හමුදාවට එහෙම බලන්නේ. ඉතින් එතකොට අපි දැන් බැලුවොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ පැහැදිලිවම දක්වලා තියෙන පොලිසියටයි මේ කාර්යභාරය දෙන්නේ කියලා. දැන් දකුණටත් වඩා දැන් මේ උතුරේ එහෙම ගියොත් එහෙම, ඒ කියන්නේ මේ ප්‍රදේශවල මේ දිනෙදා පොඩි සමහර ගම්වලට මේ සමහර දූපත් වලට මේ යන්න දෙන්නේ නැහැ. කිලින්ම නේවි එක ආමි එක මේ කොහෙන්ද ආවේ අයිය ආවේ නේවි එක බොහෝ දූපත් වල දේවි එක. නමුත් ගොඩබිමේ සමහර තැන්වල නා, ඒ කියන්නේ සම්පූර්ණ සිවිල් කටයුතු වල නිකන් ඒක බලහත්කාරයෙන් කරන්නේ. ඔව්. ඉතින් එතකොට මම ওই 2013 මම මතක විදිහට පොලිසියේ සහායට හමුදාව කැඳවල තිබ්බ කාලයක්. ඔව්. ඉතින් කොච්චර සහායට කියලා කියනවා නම් ග්‍රේස් පදින්න වැඩි කොටස තිබ්බ. ඔක්කොම කඩේ. නෑ නෑ පස්සේ report එකක් ආවා බැසිල් රාජ පස්සේගේ wife ගේ 60 කට්ටක් ගහන්න. ඔව්. ඒ කියන්නේ අද වෙන කාලේ කොහොම වුණත් ඊට පස්සේ ඔය බල්ලලාවන්න sorry මේවා jogging track හදන්න ඔක්කොටමත් ඒගොල්ලන් බාරිකා වුණා. ඒ ආකාරයට තිබ්බයි කියලා ඒත් එහෙම කරන්න බෑ. පොලිසියට තත්ත්වය වැඩ පැවැත්වීමට නොහැකි අවස්ථාවකදී සහාය කරන්න. දැන් තිස්සයි ඔකේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි දැන් මේ රතුපස්සල අන්තිමට හමුදාව කැඳවුවේ කවුද කියලා නෑනේ. අන්තිමට කිව්වේ හමුදාව බලන්නවා කියන්නේ. නෑ. ඒගොල්ලෝ කිව්වේ ජනාධිපතිතුමා කැසට් එකක් ගහලා තියෙනවා මේ බස්නාහිර මේ දිස්ත්‍රික්ක එකේ තියෙනනේ. දම්බා දිස්ත්‍රික්කයේ නීති හා සාමයේ හමුදාවට එන්න පුළුවන්. ඒකින්ද අපි ආවා. අපිට අපරාධ මධ්‍යස්ථාන සංග්‍රහය 95 ඒවා ගත්ති ඒවා දරණය. අපිට ගැසට් එක තියෙනවා. මහේස්ත්‍රාත් එන්න කියන්න ඕන, දිසාපති එන්න කියන්න ඕන, පොලිස් අධිකාරී කියලා කෙනෙක් එන්න කියන්න ඕන. අපිට එන්න පුළුවන්. අපි ආවා. ඒකේ බරපතලම එක තමයි 2022 අප්‍රේල් මාසේ පළවෙනිදා මේ ජූලි 30 මාර්තු 31 මාර්තු 31 කරා. 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ මෙරිහන ගේ ඉස්සරහට ගැහුවාම අපි දෙන්න ප්‍රෙස් එකේදී ඇහුවාම ඊට පස්සේ දවසේ හමුදාව කැඳවුවේ කොහොමද කියලා. එතකොටත් කිව්වේ මෙහෙම මේ ගැසට් එක තිබ්බා ඒකින් දාවා කියලා. දැන් මතකද අප්‍රේල් මාසේ පාර්ලිමේන්තු ඉස්සරහ තිබුණු ප්‍රොටෙස්ට් එකට අංක තහඩු නැති හැම මේ බයික් දෙකක්ද කොහෙද හමුදාවේ ඇවිල්ලා ඒක වෙලාවෙත් ආවේ මේ කොහොමද මේගොල්ලෝ ආවේ කියලා සර් පොලිසිය කෙනෙක් ගැහුව ගහලා පෙන්නුවේ ඊට පස්සේ පොලිසියට ප්‍රශ්නයක් ආවා ඊට පස්සේ ඒක කරා කියලා තරහ පොලිසිය ගහලා පොලිසිය කෙනා දැන් ASP වෙලා උද්ඝෝෂකයන්ට ගහලා ඉන්නවා. ඔව් ඒක දැන් ඒක විදවත් ඒ වෙලාවයි මේ දවසකට ඉන්න පැත්තට නෙමෙයි අනිත් පැත්තට ඉන්නවෙන්නේ. දැන් ඊට පස්සේ ජූලි 22 ගෝල් ෆේස් එක ආව ගහලා පන්නපු වෙලාවේ දැන් මේ විවිධ අවස්ථාවල හමුදාව ගෙනල්ලා මේ කියන්නේ මගේ රතුපස්සලට අමතරව ටින්ටින් කාටුන් එකේ තියෙනවා මේ පිකාරෝස් කියලා අන්තිම පොත. ඔව්. ඒකේ ඉන්නේ ජෙනරල් ටැපියෝකයි ජෙනරල් වැල්කසයි කියලා දෙන්නේ. එන්න තමයි මාර්ලින් මාර්ලට ආණ්ඩුව පෙරලා ගන්න. මේ ලේබර් රෙවොලූෂන් එක. මේ හම්දා නිදාරී කියන ටින්ටින්ට මරන්න වෙච්චියන්න මරන්න ඉන්නවා. කියන කමෙන්ට්ස් the revolution has succeeded ජෙනරල් ටැපියෝකා has won. long name ටැපියෝකා doubt it has succeeded. shoot the Christmas කියන ටින්ටින් ඩයි ඩොක්ටර් වෙලි කියන්නේ. ඒත් මම මිනිහම ආපහු දුන්නේ කොම්බ්‍රේඩ් the revolutionaries have won. එකම කට්ටිය.
mafia. The traitor Tapioca is on the run. Lonely brother, don't eat Tapioca. එකම රටෙත් ඒකමයි වෙන්නේ හැමදාම. සර්ව සත්‍යයන්. ඒක වෙලා දැන් දෙකල්ලම එක ටැපියෝකයි දෙකම එකට ඉන්නවා දැන් අඬුවක් කරගෙන ඉන්නවා මේක පැත්තේ. අභිෂේක කතා කරලා ඉන්නේ. අභිෂේක කැසිලා ගියා එකපාරම. අභිෂේකා නිහඬයි රටම නෑ අතරම මේ රතුපස්වල සිද්ධියේ ඒ කියන්නේ ප්‍රකාශනයේ අයිතිය භාෂණයේ නිදහස කියන එකේදී මේ මම මට තේරෙන එකක් තමයි මිනිස්සුන්ව අර කතා කරන එක නවත්තලා මිනිස්සුන්ව ඒගොල්ලොන්ට මොන හරි අසාධාරණයක් වෙනවා නම් ඒකේ ඒගොල්ලෝ එළියට කියන එක ඒගොල්ලෝ ඒක ගැන එළිය දැනුවත් කරන එක සමහර ලාවල්ට උඩ ඉන්න නිලධාරින්ට ඇත්තටම ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට මේ පණිවිඩය යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඒගොල්ලෝ ගන්න ඒ පියවර ඒ පොඩියට පටන් ගන්න එක කොයි වෙලේ හරි අපි අර මූඩියකින් වහන්න වගේ දඟලනවා නම් ඒකේ මේ ඒකත් එක්ක මිනිස්සු මම බය වෙන තැන තිෂා මම මේ මොකද මම එහෙම මට අරගලේදිත් එහෙම බයක් ආව එක තැනක. ඒ වගේ වෙලාවකට ඇත්තටම මිනිස්සුන්ට පද්ධතිය සම්බන්ධයෙන් එනවා අනාරක්ෂිත බවක් අපිව රකින්න කවුරුත් නැහැ. ඒ කියන්නේ අපිව අර මං අහලා තියෙනවා මේ විවස්ථාවට උඩින් කාක්ටෙක්ටවත් යන්න බෑ කියලානේ. එනම් කිව්වේ විවස්ථාව කියලා කියන්නේ ඇත්තම ජනතාව විදිහට අඳුන්වන්නේ. ජනතාවට තමයි ඔබ කිව්ව විදිහටම බලය තියෙන්නේ. හැබැයි අපිට එහෙම අර ඔළුවට මොන මන් දන්නේ අපේ කතාවලින්ද මොනවයින්ද මන් දේක ඔළුවට දැම්මට මේ මහ පොළවේක ඒ විදිහට වෙන්නේ නැහනේ. ඒ වගේ වෙලාවක මිනිස්සුන්ට හිතුනොත් එහෙනම් අපි මේක අතර අරගෙන වැඩ කරන්න ඕනි කියන තැනදී මං ඒ ගැටුමට ඇත්තටම බයයි. ඒකට හේතුව දැන් මේ වෙලාවේදී දැන් හමුදාව ගැන කතා කරාට දැන් වර්තමාන තත්ත්වය ගත්තොත් අයියේ අර කලින් හමුදාවට තිබුණු බලය මට හිතනවා මේ වෙලාවේදී පොලිසිය අතේ තියෙනවායි කියලා. මට දැනෙන්නේ නැහැ පොලිසිය ඇත්තටම මේ අර සිවිල් වගේ. ඒ කියන්නේ දැන් හමුදාවයි පොලිසිය ඉරක් ගහලා වෙන් වෙන තැනක් තියෙනවනේ ඒගොල්ලෝගේ හැසිරීම. මට ඒ හැසිරීම පොලිසියෙන් පේන්නේ නැහැ. පොලිසිය තල්ලු වෙලා තියෙන මිලිටරි. පොලිසිය තල්ලු වෙලා තියෙනවා මිලිටරි හැසිරීමක් පැත්තට. ওই වගේ වෙලාවක මං හරි බයයි. අර මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න බලය අතර ගන්න යනකොට නීතිය අතර ඇතරම නීතිය අතර ගන්නවා කියලා දෙයක් නැහැ. නීතිය දින අපි වෙනුවෙන් තමයි. ඒක එහෙම අපිව පාගන්නවත් අපිව ශිෂ්ට කරන තමයි නීතියක් තියෙන්නේ. හැබැයි මිනිස්සු හිතනවා නම් මේ පද්ධතිය ඔක්කොම තියෙන්නේ අපිව කඩලා බිඳලා දාන්න අපි වෙනුවෙන් නැහැ කියලා එතනේ ඝට්ටණයට මම ඇත්තටම බයයි. අන්න ඒ වගේ අවස්ථාවකට මග පෑදෙන්න බොහොම කරුණ වෙනවා ඉස්සරහට. රතුපස්වලේක උනේ නැහැ ඇත්තටම. හැබැයි දැන් මට හිතෙනවා ඉදිරි කාලයකදී රතුපස්සල මට මතකයි අයියගේ කීතිත් කිව්වා පස්සේ කාලයක අපි දැක්ක අරගලයට ප්‍රධාන පාර කැපුවේ රතුපස්සල සිද්ධිය කියලා. හැබැයි මට හිතෙනවා ඊළඟට එන මොකක් හෝ අරගලයක් අපි මේ දැකපු තරම් සුමට වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මට එහෙම හිතනවා. මොකද මේ වෙලාවේ අපේ රටේ ඉන්න පාලකයෝවා හිතලා බලන්න. දැන් මේ හැම කෙනෙක්ම නීති අපිත් ඉන්නවනේ අපිත් සුමට නැහැ කියලා. නෑ මේ වෙලාවේ නීති හදමින් යන්නේ ඇත්තටම මේ වෙලාවේ අනපනස් සම්මත කරගෙන. ඇත්තටම තිෂයි. ඔය ඔයා කිව්වගත්ත එක දැන් රූල් ඔෆ් ලෝ කියලා එකක් තියෙනවනේ. රූල් ඔෆ් ලෝ කියන එකේ රූල් බයි ලෝ කියන එකයි දෙකක්ද එකක්ද පොඩ්ඩේ ඒකේ විස්තරයක් දැන් නීතියේ පාලනය කියලා කතා කරනවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව දවස ගානේ නීති සම්මත කරලා නීති මගින් මිනිස්සු පාලනය කරන්න හදනවා. මොකද්ද මේ දෙකේ වෙනස තිෂෝ යේ? මොකද මේ සරත් සිල්වා ගවිනිසුරතුමා දීපු නඩු තීන්දුවක් තියෙනවා. හ්ම් හ්ම්. සෙනරත් ඉදිරියව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. මේකහල තියෙනවා. මේක තියෙන්නේ ඉතමං වැදගත්. අපේ රටේ මාර අමුතු නීති තියෙනවා ඉඳලා හිටලා. එකක් තමයි Presidential Entitlements Act කියලා එකක් තියෙනවා. ජනාධිපති වරප්‍රසාද පනත. නේ? පාර්ලිමේන්තුවේ නීතියක් හදනවා ජනාධිපතිට විශේෂ වරප්‍රසාද දෙකක් දීලා රිටයර් වුණාම. ඔෆිස් එකක් තියෙන්න ඕනේ, ගයක් තියෙන්න ඕනේ, පඩියක් ගෙවන්න ඕනේ, වාහන දෙන්න ඕනේ, ඒ වගේ කියලා. එයාට විතරක් නෙමෙයි, එයාගේ කලත්‍රයට එයා ජනාධිපතිවරයා මිය ගියන් පස්සේ කලත්‍රයාගේ ජීවිත කාලය තුලත් දෙන්න ඕනේ. කලත්‍රිකාව හරි කලත්‍රයාගේ දෙක කලත්‍රයා හෝ කලත්‍රිකාව දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්න ඕනේ කියලා. නේද? මේක යටතේ ලැබිය යුතු අයිතිවාසිකම් ගණනක්. නමුත් 2005 විතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එයාම කැබිනට් පත්‍රිකාවක් දාලා එයාගේ නමට ඉඩමක් පවර ගන්න හදනවා. වෝටර් සෙට් නෑ ඒ බත්තර මුල්ල පැත්තෙම
එයාගේ නමට ඉඩමක් සහ අර නිදහස් චතුරාර්ය එහා පැත්තේ තියෙන ඉරාක එම්බසියට අයිති ඉඩමට එහා පැත්තේ තිබ්බ රණවිරු සේවා කොමිසමටද කොහෙද අයිති වෙලා තිබ්බ ඉඩම ගේ එයාගේ නමට දෙන්නේ. ඔකට ඔය සෙන්රත් කියන මහත්තයා නරුදා දාපුවාම සරච්චිල මහත්තයා අග්‍රවිනිසුකාරවරයා හැටියට කියන එහෙම කරන්න බෑ. මේක මහා විශේෂ අංජබජල් කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් විශේෂ පනතා මේකෙන් ජනාධිපතිවරයාට අනිත් මිනිස්සුන්ට නැති බල වරප්‍රසාදයක් ලබා දෙනවා. එතකොට ඒ වරප්‍රසාදේ මේ පනතේ කියන අකුරු ටිකට එහාට කිසි දෙයක් ලබා දෙන්න බෑ. දැන් අරක වෙලා තිබෙයි මම හිතන්නේ පනතේ තියෙන්නේ එයාට ජීවිත කාලයේදී ජීවත් වීම සඳහා ගයක් දෙන්න ඕනේ කියලා. අර වත්තර මුල්ල පැත්තේ ඉඳම එයාගේ නමටම පවර ගන්න වගේ සීන් එකක් තමයි කරන්නේ කියලා. එහෙම ඒවා කරන්න බෑ කියලා කියනවා. ඉතින් ඒ කියන නඩුවේ කියනවා who guards the guards themselves. يعني ආරක්ෂකයින් රාජපුරුෂයින්ව ගෙන් අපි ආරක්ෂා කරන්නේ නෑ රාජපුරුෂයින්ගෙන් රාජපුරුෂයින්ව ආරක්ෂා කරන්නේ කවුද කියලා. يعني බලය තියන අයගෙන් බලය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක. නේද? ඉතින් එතකොට කියනවා නීතිය තමයි බලය තියෙන පුද්ගලයන්ගෙන් බලය ආරක්ෂා කරන්නේ. අපේ රටේ නම් ඒක ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව පැහැදිලිව කියනවා ජනාධිපතිවරයාගේ බලය මොනවද? පාර්ලිමේන්තුවේ බලය මොනවද? අධිකරණයේ බලය මොනවද? අපේ බලය මොකක්ද කියලා. ඒක අභිභවා යන්න බෑ. මේ මේගොල්ලෝ ඔක්කොමලා ජනතාවගේ පරමාධිපත්‍ය තුන්වෙනි වගන්තියේ තියෙන පරමාධිපත්‍යයේ කොටස් කරනවා. They are all creatures of the constitution. ව්‍යවස්ථාව තමයි නිර්මාතෘවරයා. නිර්මාණකය. ඒක යටතේ ඉන්න නළුව තමයි මේ අනිත්‍යය. එතකොට නීතියේ ආධිපත්‍යය කියලා කියන්නේ ඒකයි. නීතිය තමයි පරම කියන එක. Rule of law. Rule by law කියලා කියන්නේ ඒක යටතේ අපි ඉදිරියට යෑම. දැන් එතකොට එතුමා කියනවා ජනාධිපතිවරයාට අර පනතෙන් එළියට ගිහිල්ලා Tamanta මුකුත් පවර ගන්න බලයක් නැහැ. මේක තියෙන්නේ public trust. මහජනතාවගේ විශ්වාසය බාරයක් හැටියට තමයි තියෙන්නේ ට්‍රස්ට් එකක් හැටියට විශ්වාසයත් නෙමෙයි ට්‍රස්ට් එකක් බාරයක් මහජනතාවගේ අයිතිවාසිකම් වල తాවකාලික බාරකරු තමයි තත්කාලීන ජනාධිපති ව්‍යවස්ථාදායකය සහ අධිකාරිය කියන්නේ holding it in trust for us. එතකොට ඒගොල්ලන්ට අර බලය උක්මවා යන්න බෑ කියන එක තමයි rule of law කියන එකේ බේසික්ම ප්‍රින්සිපල් එක කියන එක තමයි කියන්නේ. දැන් අනිත් එක තමයි අභිෂේක අහපු ප්‍රශ්නේ. දැන් මේ ඊළඟට තව මොනවා හරි ආවොත් එහෙම මේ විදිහට සුමට වෙන්න බැරි වෙන්න පුළුවන්. ජනතාව මේක මීට වඩා ප්‍රබල වෙන්න උත්සාහ කරනවා. ඒක නිසා තමයි අපි දැක්කේ ගිය අවුරුද්දේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් ආව. නේද? ඒක කොහොම හරි පාස් කරගත්ත. පාස් කරගත්ත විදිහ පොඩි අවුලක් තියෙනවා. නමුත් ඒක ගැන කවුරුත් දැන් කතා කරන්නේ නැහැ. ඊළඟට counter terrorism act කියලා එකක් ආවා. අර මම අර කියපු හදිසි නීති රෙගුලාසි වල තියෙන වැරදි ටික ඔක්කොම ප්�ratidasa legalize කරන්න ATA නේ. නෑ ඒක ATA anti terrorism act එක අතරම ගත්තොත් එහෙම කියන්නේ දැන් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්වයකදී ඇතිවිය හැකි දේවල් සදාකාලික නීතිවලට පත් කරන්න වගේ එකක් තමයි ඒක ගෙනාවේ. ඉතින් ඒකටත් හොඳ වෙලාවට ශ්‍රේෂ්ඨ අධිකරණින් කිව්වා එහෙම කරන්න බෑ කියලා. අධිකරණ අපහාස නීතියක් සෑහෙන දුරට ඒ වගේ තමයි අධිකරණයන්ට අපහාස කිරීමේ පනතක් කියලා එකක් ගෙනාව සම්මත වෙලා තියෙනවා. ඒක සම්මත වෙලා තියෙන්නේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක සම්මත වෙලා තියෙන්නේ. පුනරුත්ථාපන කාර්යාංශ ඒක ඊට කලින් ඒ තිබුණා ඉතින් පොඩි යවුලක් කියන්නේ. හැබැයි ඒක ඒක සම්බන්ධයෙන් නම් දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා තියෙනවා නේ ඒක රෙගුලාසි ටික සේරම විරෝධී කියලා. ඔව්. ඒ කියන්නේ ඒක පනතේ තිබුණානේ මේ නොමග කී සටන්කරුවෝ කී කෑල්ල අයින් කරන්න ෆුල්. ඒක ඔක්කොම අයින් කරන්නේ. නමුත් ඒත් ඉතින් ඒක යට තියෙන රෙගුලාසි. ඒ වගේ තමයි හැම වෙලේම උත්සාහ ගන්නෙ. දැන් එතකොට අපි ආපහු බැලුවොත් මේ අභිෂේක කිව්වා රතුපස්සල තමයි මේ පුරෝගාමියා මේ ජාතිය විරෝධතාවල කියලා රතුපස්සල විතරක් නෙමෙයි තව එකක් තිබ්බා මීගමුයි. හලාවත තෙල් හලාවත මීගමුයි හලාවත ඇන්ටනි වෙරිදියලා මරපු එක. ඊට කලින් 2011 මේ කලාපේ තිබුණා මේ රොෂෙන් චානක මැරුණ එක. අන්න රයිට් රොෂෙන් චානක ඒ කටුනායක කටුනායක අන්න ඒවෙන් අපි ඔක්කොම අපි විතර නෙමෙයි රජයත් ඉගෙන ගත්ත පාඩම. දැන් අපි බැලුවොත් එහෙම 2022 ජූලි මාසේ 9 වෙනිදාන් පස්සේ තිබ්බ විරෝධතාවලට එන පොලිසිය අරිටට ගොඩක් වෙනස්.
මුලින්ම හැදුවා මේ ගොඩක් අවස්ථාවක. හැබැයි මට මතකයි මං හිතන්නේ 2013 ජනවාරි 14-15 කාලේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහා හිටිය පොළුගත්ත මිනිස්සු. එදාස තමයි ශිරාණි පණ්ඩාරනායක මහත්මයා. 2012. ඔව් මට මතකයි. 12 දෙසැම්බර් ජනවාරි 13 ජනවාරි. ඒ වෙලාවේ පොළුගත්ත කට්ටිය හිටිය හමුදා පොලිසියෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නේ. මහින්ද කහඳගමගේ සැනක. ඔව්. ඒ කට්ටිය එහෙම හිටියා, පොලිසියෙන් කිසි දෙයක් කරේ නැහැ, නීතිඥවරුන්ටත් ගහන ලෙවල් එකකින් තමයි හිටියේ. ඔව්. එතන එක්කෙනෙක්ට ගැහුවා. මේ සිවිල් මිනිස්සුන්ට ගැහුවා. සිවිල් මිනිස්සුන්ට ගැහුවා. නම් නීතිඥවරුන්ට අත තියන්න කවුරුත් ආවේ නැහැ. නම් ඒ වගේ වුණා. ඊට පස්සේ අපි දැක්ක 2022 දී දැන් ඔය වෙඩි තියලා ප්‍රශ්න ඇති වුණාම බොහොම අමාරුවෙන් තමයි බැලන්ස් කරගත්තේ. මොනවා වුණත් රතුපස් වලයි හලාවත සිද්ධියයි කටුනායක සිටේ බොහොම අමාරුවෙන් ආණ්ඩුව බැලන්ස් කරගත්තේ. ඒ වෙලාවේ එච්චර බලවත් ආණ්ඩුවට පොඩි ෂොක් එකක් එනවා. ජනතාවත් මෙහෙම මොබිලයිස් වෙන්න පුළුවන්. අපි දැන් 2022 දී දැක්ක මුලින්ම අපිට උද්ඝෝෂණ ස්ථානයකත් හදලා දුන්නා. උද්ඝෝෂණ බෑ කිව්වා මුලින්නේ. මුලින්ම බෑයි කිව්වා. මෙතන විතරයි උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඔය ළමයි ගෙදර යන්නේ කියලා. ඒ සෙල්ලම් බෑ ඉවරයි දැන්. ඔව්. උද්ඝෝෂණ කරන්න පුළුවන් මෙතන ඉන්න කියලා. පිළිවෙලට වැඩ කරන කෙනෙකුත් නේ. පිළිවෙලට වැඩේ කරන්න අපිට තරගොත් අදලා දුන්නා. නමුත් අපි දැක්ක ටිකක් වෙලා යද්දී අර බැරියර් වලට කටු ගහලා ඉස්සරහෙන් කළු ෂීට් දාලා ඒ වගේ පොඩි පොඩි කොනිත්තන වැඩ කරා. නමුත් අපි දැක්ක ජූලි 9 වෙනිදාන් පස්සේ ආපු නිලධාරීන්ගේ බැජ් නෑ. අංකනේ මොන යුනිට් එකෙන්ද කියලාවත් අපිට හොයාගන්න බෑ. හමුදාවෙද්දම කියලා දැන් හමුදාවෙද්ද නැද්ද කියලා බෑ. ඊට පස්සේ මතකයිද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉස්සරහා ප්‍රශ්නයක් ඇති වුණා. පොළු අරන් ආවා. පොළු අරන් ආවා හමුදාවේ. රටමාර. රටමාර පොළු අරගෙන ආවා. කවුද ගෙනාවේ කියලා අද වෙනකල් දන්නේ නැහැ. එතන එක්ස්පයර් වෙච්ච ටියර් ගෑස් එකක් ගහුවයි කියලා අර ආරක්ෂක නිලධාරී විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙක් මැරුණා. පොලිස් ටිකට් එක ස්මාර්ට් වුණා. ඊට පස්සේ අලුත් රයිට් ගියර් ගෙනාම සල්ලි නැතුව හොඳටම හිර වෙලා ඉන්න ඇස්සේ මුලින්ම කරේ ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන්ද කොහෙද රයිට් ගියර් ගෙනා. ඒගොල්ලෝ ටිකට් එක ස්මාර්ට් වුණා. අපි කවුද මේ අපිට ගහන නිලධාරීන් කියලා ඩෙන්ටිෆයි කරන හිඳ බැජ් එක අන්නේ ලෙවල් එකට ඒගොල්ලෝ ටිකට් එක යනවා. මූණ වහගෙන හමුදා කට්ටිය මූණ වහගෙන මාස්ක් දාගෙන සන්ග්ලාස් දාගෙන ඔක්කොම කරා. එතකොට කවුද කියලා ඩෙන්ටිෆයි කරන්න බෑනේ. නමුත් ඕකේ තියෙන ප්‍රශ්නේ එතකොට මහජනතාවත් ඒකට රියැක්ෂනරි වෙනවා. මහජනතාව වෙන්නේ මූණ වහගෙන ඇස් දෙක විතරක් තියලා පිටික වහගෙන. මහජනතාවත් වෙන්නේ එතකොට උඹලා අපිට බැටේ දෙනවා නම් අපිත් උඹලට බැටේ දෙනවා. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේකෙන් වෙන්නේ ඊට පස්සේ රජයට අවස්ථාවක් ලැබෙනවා මේක වයලන්ට්, ඒක නිසා ඒ භාෂණයේ නිදහස නෙමෙයි, ඒක නිත්‍යානුකූල නොවන විරෝධතාකරුවෝ ගොඩක් කියලා කියනවා. ඔක තමයි මේකේ භයානකකම තියෙන්නේ. අනිත් එක මේකේ තියෙන විශාලතම භයානකකම තියෙන්නේ ඒක භාවිතා කළා අර සාමකාමී විරෝධතා දැක්වීමේ IP යටපත් කරන්න පුළුවන්. දැන් මම අද දැක්කා අදත් ලෝටස් රෝඩ් එකේ ඉන්නවා රයිට් පොලිස් එකේ. එක විරෝධතාකරුවෙක්වත් දැක්කේ නැහැ. මොකක් හරි අර බුද්ධියන්සෙන් තොරතුරක් එන්නේ නැති. නෑ නෑ අද ඒ කොටුවේ තිබුණා මේ වෘත්ති සමිති කිහිපයක ප්‍රොටෙස්ට් එකක් ලේකව්. ඒක එහෙම ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. ඔව් නමුත් හිතන්නේ දැන් රාජ්‍ය සේවකයෝ අර වර්ජනය කරලා මේ වුනේ. ඒගොල්ලෝගේ ජාතික විරෝධතා දින වැඩි. ගන්න ඕනේ නැහැ. දිගටම උද්ඝෝෂණයක් තියෙනවා කියලා නිකන් බොරුවට Facebook එකේ දැම්මත් පොලිසිය 500ක් විතර ගෙනල්ලා තියෙනවා. අපි plan කරන්න 300ක ප්‍රොටෙස්ට් එකක් කරන්න. ඒගොල්ලෝ ගේනවා 500ක් විතර ටිකක්. ඒ වගේ නෙවෙන්නේ. එතකොට ඉතින් දැන් ගැටලුව තියෙන්නේ මේ වගේ වාතාවරණයකදී අපි කොහොමද භාෂණී නිදහස කියන එක භුක්ති විඳින්නේ? හැබැයි අපි දැන් අපේ අයිතිවාසිකමක් කියලා මට එන ප්‍රශ්නය. එළියට මොකක් හරි ප්‍රශ්නයක් විසඳ ගන්න වැස්සහම ඊට පස්සේ අපිට ගැටුමක් නිර්මාණය වෙනවා පොලිස් නිලධාරීන් හරි හමුදාවෙක් හරි. හැබැයි ඇත්තටම අපි පාරට බහින්නේ ඒකට නෙවෙයි. වෙන ප්‍රශ්නයකට වෙන උත්තරයක් වෙනුවෙන් දේශපාලන අධිකාරියත් එක්ක තියෙන ප්‍රශ්නයකට ඒගොල්ලෝ අපිට කරන්නේ නැති. හැබැයි ප්‍රශ්නේ ඊට පස්සේ වෙන පැත්තකට හැරෙනවා. ඇත්තටම ඊට පස්සේ අපි ගැටුමක් කියන්නේ ඊට පස්සේ අපිව හැමදාම උසාවි ගෙනියනවා. අපි ඊට පස්සේ පොලිසියත් එක්ක හමුදාවත් එක්ක තමයි අපේ ෆයිට් එක යන්නේ. අපේ ඇත්ත ප්‍රශ්නෙට අපිට කවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ගැටුම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක තමයි. දැන් ඔතනින් ඊට පස්සේ මොකද්ද? අපි කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන ගෙනහිල්ලා උසාවියට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අනිත් අය බය වෙනවා මෙහෙම
රෙස් කරනවා. ඉවරයි ඉතින් උසාවි ගන්න. උසාවි ගන්න යන්න වෙනවා. පිට රට යන්න වීසා එකක් ගන්න බෑ. මොකද මධ්‍යම පාර්කින්ගෙන් තියෙන ප්‍රශ්නය. නේද? පොලිස් ක්ලියරන්ස් එකක් ගන්න බෑ, රස්සාවක් ගන්න. එතකොට ප්‍රශ්නයක්. ඊට වඩා හොඳයි අපි කටවහගෙන එදෙට් වෙලා. ඕක තමයි අර ජොන්ස්ටන් ප්‍රනාන්ද එමෙතුමා ලස්සනට කිව්වේ. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. කපුටෙක් මරලා තක්ක් කෙල්ලුවා නම් කියලා. එතුමට හැබැයි අමතකුණා කපුට ඔක්කොම කෙටුවයි කියලා. නේද? නමුත් එතකොට කපුට කිව්වේ නෑ, බැසිල්ට කපුට කිව්වේ ඊට පස්සේ. බැසිල්ට වගේ කපුට කියන්න කලින්. කපුට ප්ලේන් වල හැප්පෙන්න කලින් මම කතා කළා. දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඔකට අපි ඉංග්‍රීසියෙන් කියනවා chilling effect කියලා. බය කිරීමක්. chill කරනවා. ඒක මම හිතන්නේ legal term. ඒක legal term එකක්. භාෂණයේ නිදහසේ එන ප්‍රධානතම legal term එක තමයි chilling effect කියන එක. දැන් රතුපස්වල මිනිස්සුන්ට ගැහුවාන් පස්සේ protest එක ඉවර වුණා. ඒ කවුරුත් කැමති නැනේ වෙඩි ගන්න. අන්තික උතන් දෙන ලොකුම ප්‍රශ්න තමයි ඇයි live bullets පාවිච්චි කරේ කියන එක. ජීව උණ්ඩ. ඈ ජීව උණ්ඩ ඇයි පාවිච්චි කරන්නේ? සාමකාමී විරෝධතාවයක් විසිරුවා හරින්න ඇයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ? දැන් මේකෙදි තිශයියේ පොලිසිය බලාගෙන ඉන්නවා. පොලිසිය ඉඳි අමුදාවේදී වෙඩි තියලා ඔක්කොම කරලා අන්තිමට තමා පන්න පන්නත් ගහලා මරලා ඔක්කොම කරලා අන්තිමට රෑ يعني පැය 3කට වැඩි වෙඩි තියලා ඔක්කොම කරලා අන්තිමට රෑ හඳුළු ගෑසි වතුරෙත් ගැහුවා. ඒ ගැහුවයි කියලා පෙන්නන. ඔව්. ඉතින් ඕකේ තව වැදගත් කමක් තියෙනවා. පොලිසියේ පොලිස්පතිවරයාගේ රෙගුලාසි වගේක් තියෙනවා. පොලිස් රෙගුලාසි කියලා. පොලිස්පතිවරයාගේ රෙගුලාසි, ඩිපාර්ට්මන්ටල් ඕඩර්ස්, පොලිස්පතිවරයාගේ නියෝග කියලා. දෙපාර්තමේන්තු නියෝග. දෙපාර්තමේන්තු නියෝග කියලා. ඒකේ තියෙනවා ඒ 17 මට විදිහට. ඔව්. ඒ 17 කියන එක විශේෂයෙන්ම තියෙන්නේ ජනරාශියක් වෙන්කොට යවන්නේ කොහොමද? ඒ 18 හෝ 19. මට මතක නැහැ කොහමද ඒ හරි තියෙන්නේ 17 හරි 18 හරි ඔන්න ඔය හරික තියෙන්නේ. ඒකේ වැදගත්කම තමයි ඒක හදලා තියෙන්නේ භාෂණයේ නිදහස සහ සමකාමී රැස්වීමේ නිදහස විවස්ථානුකූල අයිතිවාසිකම් වෙන කලින්. ඒක නිසා ඒක කියනවා මිනිස්සු ගොඩක් එක්කව වුණා මෙතන ආරවුලක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලන්ට හැරිලා ගෙදර යන්නේ කියන එක කියන්න පුළුවන් කියලා. හරි? අපේ ඒකෙත් කියනවා කියන්න ඕන විදිහ නේ. ඒකේ තියෙන වැදගත් දේ තමයි එහෙම වුණොත් කියන්න ඕන විදිහ. මිනිසුන්ට ගහලා පන්නන්න කලින් හොඳින් කියලා බලන්න කියලා එක මුලින්ම කියනවා. දැන් තැංගේක කරනවා ටිකක්. හරි ලස්සනට කරනවා. ඒ ජෝක් එකක් කියලා තියෙන එක ටිකක්. හරි ඒකෙන් තමයි ඒගොල්ලෝ එක් කරන්නේ. දැන් කියන්නේ මොකද අපි උසාවියේ දිනලා කියනවනේ. ඔව් ඔව්. නෑ දැන් තිෂා කියන්නේ මේක හොඳයි. ඒ කියන්නේ ඒකේ තියෙනවා එහෙම කියන. ඊට පස්සේ එහෙම නැත්නම් මේ හමුදා පොලිස් නිලධාරීන් බැරි එකක් විදියට හියුමන් බැරි එකක් විදියට හැදෙන්න ඕනේ. පේලි දෙකකට හැදිලා අත්වැටක් හදලා ඒක ඉස්සරහට ගිහිල්ලා ඊට කලින් තියෙනවා මම දැක්කේ මේ ඒකේ තියෙන කවුරු හරි කලබලයි කියලා පේනවනම් ඒගොල්ලොන්ට ඒ කලබලකාරීන් වෙන වෙනම අයින් කරන්න. ඔව්. ඒක සාමාන්‍යයි. ඊට පස්සේ තිස්සේ මරු ඒකනේ. ඒක තියෙනවා තමයි මම දැක්ක මේ ආ කියන්නේ කියද්දි ඔලුවට උඩින් මෙහෙම ඉස්සලා කියන්නේ කියලා පිටි එකපාරට පිටිපස්සයි ගියොත් එම් බෑගෙන ඉන්නේ කියලා. ඒකේ නරක ඉඳලා කියන්නේ පහවසර ළමයින්ට වගේ කියලා දින පොලිසිය වැඩේ කරන හැටි. පහවසර නෙමෙයි එකවසර ළමයින්ට මුලින්ම යන්න උගන්වන්නේ අන්නේ විදිහට කියලා තියෙනවා. ඔව්. හැබැයි ඔය ටික ඔක්කොම කරනව අර තියෙන්නේ නෑ කරන්නේ නෑ කරන්නේ නෑ මම කියන්නේ මෙහෙමයි ඒගොල්ලොන්ට ඒගොල්ලෝ කරන්නේ ඒක නෙමෙයි ඒගොල්ලෝ කිය ඒගොල්ලෝ ට්‍රිවිල් එක මා ලවුඩ් ස්පීකර් එකක් බැඳලා කියන්නේ ඒක තමයි මම කියන්නේ ඒක තමයි මම කියන්නේ මේක නෙමෙයි නෑ නෑ මම කියන්නේ හදිස්සියවත් ඇහුවොත් ඔය ඔක්කොම කරා පිළිපැද්දා කියලා කියන්න පුළුවන් විදිහ යම් දේවල් ටිකක් ඒක නිකන් අර අපි ස්කෝලේ ඉරලා යද්දී අර යෝවද තම්පව කියන්නේ මෙහෙම තප්පර දෙකකින් කියනවා වගේ ඒ කියන්නේ බැලුවම ස්ටෙප්ස් ටික ගෙදර යන්න කලින් ඒ වගේ නෑ නෑ අපි කිව්වා මම ආව ඇරස් කරපිලා මං කිව්වේ මට වරද පැහැදිලි කරලේ නෑ කියලා නෑ නෑ වරද පැහැදිලි කරා කියලා මේගොල්ලෝ කියනවා දෙට ඒගොල්ලෝ අනිවාර්යෙන් මට මේ අනිවාර්යෙන්ම මේගොල්ලෝ ඒ කියන්නේ මට හොඳට මතක වීඩියෝ ඔක්කොම තියෙන වීඩියෝ වල තියෙන වරද පැහැදිලි කරේ නෑ නැත්නම් අත්අඩංගුවට ගන්නවා කියලා කියන්න එපා නේ ඔයා අත්අඩංගුවට ගන්නවා කියලා මම හිතන්නේ එහෙම තියෙනවනේ කිසි දෙයක් උන්නේ නෑ නමුත් මම මේගොල්ලෝ ඉතින් කියන්නේ ඔය මොනවා හරි ස්ටෙප්ස් ඉතින් එතකොට ඒකේ තියෙනවා ඊළඟට කොහොමද විරෝධතා කරුවන්ව විසිරුවා හරින්න ඕනේ විදිහ තිස්සයි එතකොට ඒකේ තපරේ ඔව් ඒකේ ඔය ජීව උණ්ඩ කතාවකට ඉන්නේ ආ මට තේරෙනවා ජීව උණ්ඩ පාවිච්චි කරන්න වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඇයි? අපි මතක තියාගන්න ඕනේ අර මනම්පේරි නඩුවේ
ඇත්ත ගණන්වල විජේ වීරසූරියද විජේසූරියද ඉදිරිව රජය කියන එකේ කියන වෙඩි තියපු නිලධාරියාව මිනී මැරීමට වරද කරු කරනවා. එයාගේ නිදහසට කරුණ තමයි සුපීරියෝ ඉහලින් ආපු නියෝග කියන. එහෙම බෑ, ඒ නියෝගේ නිත්‍යානුකූලයි කියලා තමන් සැලීමකට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ නියෝග පිළිපදින්න අවශ්‍ය නැහැ කියලා. ඒක ඇත්තටම මේ පොලිස් නිලධාරීන් හැම වෙලේම මතක තියාගන්න ඕනේ. දැන් කවුරු හරි කියන පළියට ඇවිල්ලා කාව හරි උස්සගෙන කුදලගෙන යනවා. දේශපාලඥයෙක් හිත රිදුණයි කියලා. සාමාන්‍ය වෙන දෙයක් මේ දවස්වල මේ ඇතකදී නම් තාමත්ම වැඩියෙන් වෙන දෙයක්. ඊට පස්සේ උසාවියට ගියා. දේශපාලඥයෙක් හිත රිදුණා නෙමෙයි මේ 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 ආගමික නායකයන් හිත රිදුණා මත උසන් යන හදනවා. දැන් හමුදාව දැන් හිතන්නකො හමුදාව ඇවිල්ලා හමුදාපතිගේ හිත රිදුණා කියලා. හමුදාපතිගේ නෙමෙයි මේ ළඟ දවසක් මම එකක් දැක්කා කැඳවල තියෙන CID එකට හමුදාවේ කීර්ති නාමයට අපහසු වුණා. ඔව් ඒ ඇවිල්ලා අර වෙබ් එක කරපු රාවණා ලංකා එකේ මේ ශවේන්ද්‍ර ඉකනේ ශවේන්ද්‍ර කියන්නේ මම කතා කරන්නේ මේ මේ වර්තමාන එක කියනගෙන නේ. නේ වික්‍රිකත් මේ කවුද මේ ප්‍රසාද්ලි කුමරෝ. මම කිව්වේ රාවණ ලංකා ඇරෙස් කරපු එකේ බී රිපෝට් එක සබ්මිට් කරලා තිබුණේ හමුදාවේ සෙබලෙකගේ සහ සෙබලීකගේ ප්‍රකාශයන් දෙකක් කට උතර ලියන් දාලා තිනවා. ඒක තියෙන්නේ මම හමුදාවේ මෙච්චර කල් හිටියා, මම මෙහෙම ගමෙන් ඇවිල්ලා මොනාර බ්ලාබ්ලා. ඉතින් මගේ හරි හිතරි දුනා මේ මං වගේ නිලධාරීන්ට මෙහෙම හමුදාවට මෙහෙම කිව්වා මට. ඒ කියන්නේ හමුදාපති මෙහෙමයි කියලා හමුදාපතිගේ මොනවා හරි වංචාත් මොනවා හරි මන්දර මන්දර දුසක හොරකම් තියෙන්නේ. ඉතින් මං කිව්වේ දැන් ඉස්සර මේ ප්‍රතිවාදී සෙබලුන්ට රහිව නිර්භවයේ යුද කරපු මිනිස්සු අද Facebook post එකක් දැක්ක ගමන් අඬනවා කියලා. දැන් හිතරි දෙනවා හරි ස්නෝෆ්ලේ. ඒක තියෙන ප්‍රශ්නේ මේකයි. එක එක මිනිහගේ හිතරි දෙන්නේ එක එක ලෙවල් වල. ඇයි? ඉතින් මේ පහළම ලෙවල් එකේදී හිතරි දුනයි කියන එක නෙමේ උසාවියේදී මට්ටම වෙන්නේ. ඉස්සෙයි මට වගේ පොඩි එක අදහසක් දැනගන්න ඕනේ. දැන් ඔය කියාගෙන අපි ගත්ත එක. ඔය ඔයා කිව්ව පොලිස් මොකද්ද මේ දෙපාර්තමේන්තු නියෝග වල තියෙන උද්ඝෝෂණයක් උසරන එක විදිහගෙන ඊට පස්සේ ඔයා ඒ කියපුවා මොකද අපේ මේ මේ අපරාධ නිරුද්ධන සංග්‍රහය 95 දෙකක් තියෙන උද්ඝෝෂණ උසරනක් ගැන. ඔය කිසිම තැනක නැහැනේ උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගහන්න පුළුවන් හෝ වතුර ගහන්න පුළුවන් කියලා. එතකොට දැන් කඳුළු ගෑස් ගහනම එක දෙපැත්තට ඕන කෙනෙකුට කියන්න පුළුවන්. මන් දන්න තරමට ලෝකයේ කඳුළු ගෑස් කියන්නේ ගොඩක් රටවල් අයින් කරමින් යන එකක්. ලංකාවේ ගහන කඳුළු ගෑස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කිසිම ටෙස්ට් එකක් කරලා නැති කඳුළු ගෑස් ගහන්නේ. ඊළඟට බීරේ වෙන්ද කොහෙද ගත්ත ජරා වතුර ගන්නවා තනිකර මඩ පාටයි. එතකොට දෙපාර්තමේන්තුනි ඔයා කියන දෙපාර්තමේන්තු නියෝගවල කිසිම තැනක නැහැ කඳුළු ගෑස් හෝ වතුර ගහන්න පුළුවන් කියලා. ඒක සාධාරණයිද? මොකද හිතන්නේ? මේක නෝ ඔයා මතක් කරපු ජීව උණ්ඩ වලට අමතරව අර දෙකත් අය දෙක නැහැ එකේ. දැන් මගේ මතය නම් මහජනතාව කලහකාරී ලෙස හැසිරෙනවා නම් විසිරුවා හරින්න තියෙන ක්‍රමයක් දැන් මම දැකලා තියෙනවා. මම වීඩියෝ වල දැකලා තියෙනවා. ඇත්තටම මේ වෙනවා ඔය මොනවද ඉන්ටර්නැෂනල් කොන්ෆරන්සස් වලට විරුද්ධව එහෙම සමහර අවස්ථාවලදී අපි දකිනවා G20 සමිට් එකක ඇවිල්ලා විරෝධතා දක්වනවා. ඒ වගේ අවස්ථාවලදී කඳුළු ගෑස් නම් මම දැකලා නැහැ. වතුර ගහනවා මම දැකලා තියෙනවා. මට මතකයි මම හිතන්නේ 2011 දී කොහෙදී මම මේ ක්ලයිමේට් චේන්ජ් කොන්ෆරන්ස් එකට ගියා. ඒ අවස්ථාවේදී සූදානමින් ඉන්නවා එහෙම පෙළපාලියක් විරෝධතාවයක් ඇවිල්ලා යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. වතුර ගහන්න. බේරින් වතුර අරන් ගහන එක කොච්චර සාධාරණයිද කියන එක මම දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මහ ජනතාවට රෝගයක් ඇති වෙන ආකාරයේ වතුරක් පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන එක එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි කඳුළු ගෑස් වලින් ඒක ප්‍රමිතියකින් තොරයි නම් ඒකෙන් වෙන අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් නම් ඒක පාවිච්චි කරන එක පිළිබඳවත් ගැටලුවක් තියෙන්න පුළුවන්. මම හිතන්නේ ඒ ඔක්කොම හොඳයි ජීවුණ්ඩ පාවිච්චි කරනවට වඩා. නමුත් ජීවුණ්ඩ පාවිච්චි කරනාට කලින් තියෙනවා අර ධන හිසින් පහළට තමයි වෙඩි තියන්න ඕනේ. ඒ වගේ අවශ්‍යතා තියෙනවා. දැන් අනිත් එක ලංකාවේ වුණත් තියෙනවනේ රබර් බුලට්ස්. ලංකාවේ රබර් බුලට්ස් මට මේ ප්‍රියන්ත ජයකුඩි කිව්වේ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස්පති එක මට මතක නැහැ අවුරුද්දේ එක අවුරුද්දක රබර් බුලට්ස් වලින් ගහලා එක්කෙනෙකු ඇහැක් අන්ධ වුණාලු. ඇහැකට වැදලා මම කරේ වුණා. ඒකෙන් පස්සේ රබර් බුලට්ස් ගහන එක නැවැත්තුවලු. ඊට පස්සේ ලයිව් මාර රටක් තමයි. මට මතක තියෙන විදිහට අනිත් එක තිස්සයි 2001 අර චන්දිකා මහත්මිය මේ හැදුවා ජනමත විචාරණයක් තියෙනවා.
ඔය වෙලාවේ විශාල විරෝධතා පෙළපාලියක් ආව UNP එකෙන් සංවිධානය කරා. රනිල්ල සංවිධානය කරා ජනමති ජනට විරුද්ධව. විරුද්ධව. ආ දැන් එයා තියන්නේ නෝ එක. කලින් කාලේට පාට වෙනස් වෙනවා ඉතින්. විපක්ෂයේ ඉන්නේ. හරි. මෙහෙමයි ගොඩක් දේවල් ගොඩක් කට්ටියට විපක්ෂයේ ඉන්නේ නැද්දි වැරදි දේවල් අනුපක්ෂයට ආපුවම හරි වෙනවා. විපක්ෂයේදී තමයි මහා ප්‍රජාතන්ත්‍රවාදී. ඒක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රතිපත්තියක් උඩ නෙමෙයි ගොඩක් දේවල්. ඔය අවස්ථාවේදී සුජීව සේනසිංහ මහත්මයා කියනවා එයාගේ කාර් එක පාකින් ෂොප් එකේ නවත්තලා තිබ්බලුගේ ගොඩහන්දී එතෙන්ට යන්න ඉඩ දුන්නේ නැහැ එයාට බැලලා පන්නනවා කියලා. එතකොට එයා ඒ පෙළපාලියටයිදී නැහැ මන්දන්නේ කොච්චරද කියලා. ඒක නිසා එයාට යන්න හැදුවා යන්න හදපු වෙලාවේ පලයන් යන්නේ කියලා බැලලා බැන්නවා. එයාගේ ඔළුව පිටිපස්සට විදි කිප්පයි කියලා. ඇත්ත බුලට් එකකින් නෙමෙයි මට මතක විදිහට ඒකත් රබරුට. එයාගේ ඔළුව පිටිපස්සෙන් ලියනවා එයා ඔළුව අල්ලගෙන ඉන්න වීඩියෝස් ෆොටෝස් තියෙනවා. නේ එදා ඉඳලා අද වෙනකොට අපෝ සරයක් අපි ජීව උන්න පාවිච්චි කරන ලෙවල් එකට අවිල දෙනවා. නමුත් අපි ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ 2022 දී රඹුක්කන දිහැර කිසියම් මොහොත අවස්ථාවක එහෙම දෙයක් වුණේ නෑ. වුණා. ජූලි 9 වෙනිදා. ආ සෝරි සමහරවිට යම් යම් තැන්වල වුණා. එතන පොදුවේ ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. නමුත් පොදුවේ අර අප්‍රේල් මැයි 31 මාර්තු 31 අප්‍රේල් පළවෙනිද තිබ්බ විරෝධතාවලදී හෝ මේ 9 වෙනිදා හෝ එහෙම දේවල් සිදුුනේ නැහැ. අතම අපි සන්තෝෂ වෙන්න ඕනේ ඉන්නේ. පොඩි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍යයි. ට්‍රෙන්ඩ් එකක් විදිහට උනේ නැහැ. හැබැයි මේක එලියට ආවේ නැහැ මාර්තු 31 වෙනිදා. මම මේක දැක්කේ ඇත්තටම පොලිස්පති අපරාධ ප්‍රේක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක මම දැක්කා. මේ ඒක අපි ඒ දවස්වල අපි දැන කිව්වත් එක්ක එළියේ මේ තුවාල වෙච්ච අය අතරේ මාර්තු 31 වෙඩි වෙදිච්ච දෙන්නේ කිටියා. ආ හරි. කියලා පොලිස්පති වාර්තාවක් කියවලා තියෙනවා රහිත. මේ මහේස්ත්‍රාත් නඩුවේ කොහෙවත් නම් එහෙම සටහනක් නෑ. ඔව් නැතුව ඇති. මොකද ඒක සම්බන්ධයෙන් අපි අර මුලික ඉතිහාස ගණනාවක් කරපු නිසායි මම මේ කියන්නේ. ඒක මේකක් පොදු ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි. නමුත් ජෙනරලි ස්පීකින් පොලිසිය ඉතාමත්ම සංවරව හැසිරුණා කියන එක මුලදී පෙවුණා. කිව යුතුයි. එමේ 9 වෙනිදා සිද්ධියේදී උනත් එහෙම සංවරව හැසිරුණා කියලා අනිත් අය සංවරව හැසිරුණා. ඒ කියන්නේ ජාතික මගෙන කතා කරන්නේ මොකද මම ඒක තුමන දුපේ නේ. නමුත් මේ දැන් කොහොමතර ගෝඨාභයගේ පොතෙත් එයාට ප්‍රශ්නයක් නේ මේ පොලිසිය සංවරව හැසිරුණේ එක. එයා ලියලා තියෙනවානේ මේ වෙඩි තිබ්බේ නෑ අර මේ විසිරු හැරි. ඔව් එර වැට්ටුවා විසිරු හැරි නේ. ඔව්. හැබැයි ඒක වෙන්නේ ගොඩක් වෙලාවල් වලට ජාත්‍යන්තර toxic narcissist ලා ඉන්නේ හැම වෙලේම මං හරි අනිත් ඔක්කොම වැරදි මාරවට් ක්‍රියාක් ඒ මම අහිංසකයා මම අහිංසකයා මං රැවටුනා break up වුණාම කියන්නේ කට අන්න right ඉතින් එතුමා රටේ අව මොනවා කිව්වත් අපි එතුමා රටේ විධායක ජනාධිපති සේනාධිනායක ඉතින් එහෙම තියෙද්දි එතුමාව රැවට්ටුවා කියලා කියන එක මං දන්නේ නැහැ කොච්චර හරි ලැජ්ජයි ඒක වෙනම කතාවක් තව දවසකට අපිට මං හිතන්නේ වෙලාවේ අවසාන වේලා වගේ යනවා ඒත් එක්කම අපි රතුපස්වල මං හිතන්නේ අපිට එන්න තියෙන්නේ අපි මේ නඩුව ඒ කියන්නේ නඩුව අවසාන වෙච්ච විදිහ මං හිතන්නේ ඒ තරදුට පර්සනලි ඉෆෙක්ට් වුණා මං හිතන්නේ දැන කාලය ඇතුලේ වැඩ කරපු කෙනෙක් විදිහට ඒක නිකන් බලාපොරොත්තු කඩවීමක් නෙමෙයි අතරම බලාපොරොත්තු තිබුණම නෙමෙයි නමුත් අපි යුක්තිය පිළිබඳ අපිට අදහසක් තියෙනවානේ දැන් ඊයේ පෙරේද අපි ඉඳපු වෙලාවක බ්‍රූනෝ කියව ලංකාවේ තියෙනවා කියලා මේ මෙයා ඊටාම විකෘති විදියකට හෝ අවසානයේ යුක්ති ඉටු වීමේ ක්‍රියාවක් මේ මිනිස් විසින් හදාගෙන තියෙනවා කියලා යුක්තිය කොහොම හරි ඉටු කරගන්නවා කියලා ඒ QR සාෆීගේ සිදුවීම නොයෙකුත් ඒවා අරගෙන යම්කිසි සැටිස්ෆැක්ෂන් එකක් අපට ලැබෙන ඒ කියන්නේ තරඳුයි දැන් මං හිතන්නේ තිශ්ශක් දන්නවා ඇති අපි හිතනවා දැන් සමහර නඩු තියෙනවනේ අපි දන්නවා අපි කියන එකක් තමයි යුක්තිය හරි දුරයි අපේ රටේ යුක්තිය හරි මිලයි යුක්තිය මේ විවිධ තරාතිරම් වල විවිධ මිනිස්සුන්ට විවිධ ස්වරූප වලින් තමයි එන්නේ සමහර ලාවල් වලට එයා හරි ආදරණීය වෙන්න පුළුවන් බලය වැඩිපුර තියෙන තැනට එයා හරි අකාරුණික වෙන්න පුළුවන් යටමින්න මිනිස්සයාට එහෙම තමයි අපි වගේ රටවල වල යුක්තිය හැබැයි දෙයියන්ගේ පිහිටෙන් මෙහෙම හරි අධිකරණ පද්ධතියේ මේ තරම් දේශපාලනික බලපෑම් හැම තැනටම තියෙන වෙලාවකත් අධිකරණය මේ විදියට. ඒ කියන්නේ අපිට හැමදේම අතහැරලා හිතෙන වෙලාවත් අපිට උදේට නිවුස් ඇහෙනවා එන නඩු තියندو ඒවා අර ආයේ මේකේ ඉන්න හිතෙන තරම් ආස හිතෙන ආයෙත් බලාපොරොත්තු වෙන නඩු තියندو. එතකොට අර දැන් මිනිස්සු තමන්ට සාධාරණ යුක්තිය ඉෂ්ට වෙයි කියලා අධිකරණ පද්ධතියට ගිහාම මේ තියෙන සිස්ටම් එක හැටියට කල් යනවා. හැබැයි අපි විශ්වාස කරනවා කල් ගිහිල්ලා හරි
යුක්තිය මිනිස්සුන්ට ඉෂ්ට වෙනවා නම් මං කියන්නේ මේ තියෙන தත්ත්වය හැටියට ඒකත් අපිට සෑහෙන්න වටින දෙයක්. අර මට දැනගන්න ඕනේ කියන්නේ යුක්තිය ප්‍රමාද වෙන එක මිනිස්සුන්ට. ඒක මිනිස්සුන්ට කොහොම බලපාවිද? මොකද මම කලිනුත්කෝ වගේ නීතිය තමයි ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරන්නේ. සමාජයේ ඒ රට කොච්චර දියුණුද ශිෂ්ට සම්පන්නද කියන එක තීරණය වෙන්නේ කොයිතරම් වේගෙන් ඒ රට ඇතුලේ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට සිද්ධ වෙනවද කියන එකත් එක්ක. මේ මෙයා යහපු එකට තිස්සයි උත්තර දෙන්න කලින් මම පොඩි එකතු කිරීමක් කරන්න ඕන. තිස්සයි මම දැක්ක මේ ව්‍යාචනාධිකරණ නඩු තීන්දුවක් දීලා තිබ්බා මේ ඇපීල් එකකට, අපරාධ නඩුක ඇපීල් එකකට හයිකෝට් එකේ ඒ නඩුවේ එයා වැරදිකාරය කරලා තියෙන හරිම වැරදි විදිහට කියලා නිදහස් කරන්න කියලා. නිදහස් කරන්න කියලා තීන්දුව දෙද්දි ඒ මිනිස්සේ අවුරුදු 11ක්ද කොහෙද දඬුවම භුක්ති විඳලා ඉවරයි. අභියාචනාධිකරණ තීන්දුව සෑහෙන්න පරක්කු වුණා. ඊළඟ තිස්සයි දැන් රතුපස්සලකට ආවොත් එහෙම ලංකාවේ භාෂණයේ උද්ඝෝෂණ වලට ගහලා ගහපේවට විරුද්ධව අත්තරංගුර ගැනීම කළේ රබුක්කන එක වුණා. මේ ළඟදී මේ ගහපු අය වෙඩි තියපු අය අත්තරංගුර ගත්තේ, හලාවත ගත්තේ නැහැ, කටුනායක් ගත්තේ නැහැ, රතුපස්සල විතරයි ගත්ත. හතර දෙනාවත් නිදහස් වුණා. එතකොට මේ නිදහස් මේ හයි පමණ හයි කෝට් එකේ මේ නඩු තීන්දුව අහන් හිටියා. නඩු තීන්දුව ගැන පොඩ්ඩක් කියන්න වෙන්නේ අපිට. ඔව්, නරු තීන්දුව මහන් හිටිය ඒකෙදි කියවුණා. ඇත්තට මේ කියද්දි නිකන් මටත් නිකන් අපිටත් ගහනවා වගේ තමයි හැඟීමක් ආවේ. ඇත්තටම ඒ තමයි මේ උද්ඝෝෂකයෝ භාෂණයේ ප්‍රකාශනයේ සීමාව පැනලා කියලා. මොකද මම හොඳටම දන්නවා පැනනද කරද්ද කියලා. අතුරු පාරක මේ මීටර 700ක් 800ක් කියලා වන් ගිහලා මිනිහෙක් පැනලා යන කොල්ලන්ට වෙඩි තියන්න බෑනේ. පල්ලියක් ඇතුළට ගිහලා යාඥා කරන මිනිහසුන්ට වෙඩි තියන්න බෑනේ. ඒගොල්ලෝ උද්ඝෝෂණ සම්බන්ධ නැහැනේ. ඔව්, ෆාදර්ලසට ගිහිල්ලා ගහන්න බෑනේ. ජනමාධ්‍යවේදීන් බේරුනේ කුකුල් කොටුවල හැංගිලා පැනලා යන මිනිස්සුන්ට ගහලා ගැහුවා වෙඩි තිබ්බා. එතකොට මේ සාමකාමීව දවස් පහක් තිස්සේ ඉඳලා මිනිස්සු භාෂණයේ ප්‍රකාශන දහස සීමාව ඉක්මවා ගියා කියලා එතෙන්ද කියවුනම අපිටත් ඇත්තටම අවුල්. අපි නීතිපතිගෙන් ඉල්ලීමක් කළා මේ තීන්දුව විරුද්ධ අභියාචනයක් කරන්න කියලා. නීතිපති අභියාචනයක් කළේ නැහැ. දැන් එතකොට මේ වගේ තත්යකදී දැන් යුක්තිය කියන්නේ මේ මිනිස්සුන්ට මොනවාගේ හැඟීමද? අපිට මෙහෙම දැනෙනවා නම් ගුටි කාපු වෙඩි කාපු උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට මොනවාගේ හැඟීමක් දැනෙනවද? මේ මම තව පොඩි දෙයක් කියන්න. දැන් මේ සිද්ධිය වෙච්ච ගමන් තිස්සයියේ බෝපේ අපිත් එක්කත් කියපු එකක් සහ මේ සිද්ධිය වෙච්ච ගමන් මේකේ සමහර වික්ටිම්ලාගේ නම් කියනවනේ. මේක යම් කිසි වික්ටිම්ලාගේ ගෙවල් වලට ගියාම ඒගොල්ලෝ කියලා දුන්නේ නැහැ නේ අපේ පවුලේ කෙනාට මෙහෙම හානියක් වුණා මේකෙන්. දැන් මේ ඒ වෙලාවේ අර වන්දිත් ගෙව්වනේ සමහරට මහින්ද රාජපක්ෂ. අපිට ඕකේ ෆයිට් කරන්න බෑ, තේරුමක් නෑ. ෆයිට් කරලා අපිට දැන්වත් අපි සද්ද නැතුව පාඩුවේ ඉන්න වගේ නේද? තරිඳු ඒකේ ඒ කියන්නේ මන්දනේ බෝපේල්ට එහෙම කිව්වට මේ අපේ මිනිස්සු එහෙම කිව්වේ නැහැ. නෑ මම කියන්නේ සමහර මිනිස්සු එහෙම මිනිස්සු දිගටම ෆයිට් කරන්න ඕන කියලා තිබ්බා. මොකද දැන් මේකේ අර කිව්වනේ අභිෂේක කිව්වනේ මම කියන්නේ නැහැ. මම කියන්නේ මිනිස්සුන්ගේ පොදු අදහසක් නෙමෙයි. ඒ ඕනම සිද්ධියක ඉන්නවා එහෙම හිතන අයත් ෆයිට් කරන්න හිතන අයත්. දැන් මේ වගේ වුණාම ෆයිට් නොකරපු අය කියන්නේ තියෙනවා අපි කියන්නේ කිව්වේ අවුරුදු මෙච්චර ගානකට කලින් වගේ කතාවක්. ඔව් ඒක. මට කියන්න ඕනේ ඒක. එතකොට දැන් නමුත් අර මට අරකට කියන්න ඕනේ ඒ වුණත් මම කියන්නේ මේ තීන්දුවේ මේක ඊට නොවුණත් යම් කිසි විදිහක මම කියන්නේ රතුපස්වල මිනිස්සු ෆයිට් කරපු එක සහයි සිද්ධිය කුමන හෝ ආකාරයක බටර්ෆ්ලයි ඉෆෙක්ට් එකක් වගේ තියෙනවා මං හිතන්නේ එතනින් පස්සේ බොහෝ දේවල්. මම කියන්නේ යම් කිසි වියර්ඩ් විදිහකට අපි යුක්ති ඉටු කරව ගන්න වගේ එකකුත් මට කියන්න ඕනේ නිකන්. මම දන්නේ ඒක ඉවර කරලා අපි අවසානයේදී ඔව් ඒ කියන්නේ ස්පොයිල් ළමයි තුන්දෙනෙක් දෙන්නෙක් මැරිලා වැඩට යන මිනිහෙක් පල්ලිය ඇතුළේදී ගුටි කාලා මැරිලා කිසිම කෙනෙක් කිරේ යන්න තුන ඉදහස් වෙන්න පුළුවන් නම් මොකක්ද එතන තියෙන්නේ විශ්යි? ඒක තමයි. දැන් ඔතන තියෙනවා ඉෂුස් දෙකක්. පළවෙනි එක තමයි නින්දිතයාගේ යුක්තිය. දෙවෙනි එක තමයි චූදිතයාගේ යුක්තිය. මේ දෙකම බැලන්ස් වෙන්න නින්දිතයාගේ යුක්තිය තමයි නිවැරදිව වැරදි කරපු පුද්ගලයා හඳුනාගෙන ඔහුට විරුද්ධව නඩු කියලා ඔහුට විරුද්ධව තීන්දුවක් එනවා. චූදිතයාගේ යුක්තිය තමයි නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මත සිටිමින් තමන්ගේ නිර්දෝෂී බව කියපන්න අවශ්‍යයි. නීතිය පිළිගත්ත සම්ප්‍රදාය රීතියක් තමයි මම නිවැරදි. මට කටවහගෙන ඉන්න පුළුවන්. නමුත් මට විරුද්ධව ඉතාමත්ම විශාල සාක්ෂි ප්‍රමාණයක් තියෙනවා නම් මම ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මට කටවහගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මට ડોක් ස්ටේට්මන්ට් එකක් කරන්න පුළුවන්. මම සාක්ෂි මෙහෙවන්නත් ඉන්න පුළුවන්. දැන් මේ தত্ত্বය යටතේදී
නීතිපතිවරයාට ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයක් තියෙනවා. තමන්ට ලැබෙන සාක්ෂි නිවැරදිව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නිවැරදි සාක්ෂි මෙහෙයවීමක් කරලා ඇත්තටම වරද කරපු පුද්ගලයාට විරුද්ධව දඬුවමක් ලබා දෙනවා. දැන් අපි දැක්කා රොයල් පාර්ක් නඩුවේ නිදොස් කොට නිදහස් වුණා අභියාචනයක් කරනවා. මොකද ඒකට නීතිපතිවරයාට ඉතාමත්ම හොඳින් පෙවුණා. නිදොස් කොට නිදහස් වුණේ නැහැ, දඬුවම ලැබුණ එක මදි කියලා අභියාචනයක් ගියේ. රොයල් පාක් දෙකක් ගියා. එකක් රොයල් පාක්ගේ අවුරුදු 12ක් දුන්න මිනිමරුමට එයා 12 අය ආව නිදහස් කරන්න කියලා ඉල්ලුවා. අරක වැඩි කරන්න කියලා. ඒක පළවෙනි වැඩි කරාම අනියම් මිනිමරු වැඩි කරන්න. වැඩි කරන්න. සෝරි මට වැරදුනා. ඒ වගේ තවත් මොකක් කරන්න නඩුවක් තිබුණා. කොහොම හරි අපි දැකලා තියෙනවා ඒ වගේ අවස්ථා. නීතිපතිවරයා අභියාචනා කරන. දේශපාලන නඩුවක් කළේ. ඔව් දේශපාලන නඩුවක් කළේ. මේ වර්තමාන පොලිස් ප්‍රතිවරයාගේ රුව චුදිතේ කරන්න එපා. කරන්නේ කියලා දීලා තිබ්බ ලියුම මේ නිත්‍යනුකූල නැහැ කියලා තීරණය කරලා දීපු නියමගයට එරෙහිව නීතිපතිවරයා අභියාචනා කළා කියන්නේ. ඒ වගේම තමයි මේ අර ප්‍රශ්න ජරම් ඔහුගේ නඩුවේදී නීතිපතිවරයා අභියාචනා කළ අභියාචනාසර ලබාගෙන තියෙනවා. ඒ වගේ අවස්ථා අපි දකිනවා. තරිඳුක නීතිපතිවරයාගේ නිවට ඒකට පස්සෙන් නම් විදිහ දෙයක් උනේ නැහැ කියලා. මොන හේතුවකට කියන්නේ සාක්ෂි මදි කියලා තීරණ නැුණාද? දැන් මේක දුරුනාද කියන එක අපි දන්නේ. නමුත් ඒ දෙකම බැලන්ස් වෙන්න ඕනේ සමාජයේ. මේක ඉතාමත් වැදගත්. කාබහරි ඉරිය දාන්න ඕනේ කියලා කාබහරි ඉරිය දාන්න බෑ. ඒක යුක්තිය නෙමෙයි. අපි දන්නවා නෙමෙයි මේක කරේ උනාට කවුරු හිරේ යනවා. කර හිරේ යනවා නැත්නම් කවුරුත් හිරේ ගියේ නෑ වගේ. ඒ කවුරුත් හිරේ ගියේ නෑ. ඒක නිසා අපි කවුරුහරි හිරේ යවනවා. ඒකත් යුක්තිය නෙමෙයි. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් නෙමෙයි. දැන් එතකොට මේ නඩුවේදී ඇත්තටම සාක්ෂි හරියට මෙහෙවලා උනේ නැත්නම් ගැටලුව. නමුත් ඒකේ නඩුවේ ඉවරයි. අපිට දැන් ඉතින් හද කරන්න දෙයක් නැහැ. මේක මම හිතන්නේ මම ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අර වෙනත් නඩුවකදී කිව්වා කලින් නඩුවක තීන්දුවක් ගැන අපිට පුරවැසියන්ට කතා බහ කරන්න පුළුවන්, මේක විවේචනය කරන්න පුළුවන්. නමුත් අපි කියන එක නෙමෙයි නීතිය. උසාවිය කියන එකයි නීතිය. උසාවිය නීතියක් කියලා කියන එක තමයි නීතිය. දැන් එතකොට මේ නඩුවේදී කියලා තියෙනවා සාක්ෂි මදි හරි මොකක් කරේ හේතුවකට සාධාරණ සැකයෙන් උඹට ඔප්පු කරලා නැහැ. ඒක නිසා උන් නිදහස් කරන්නේ. නමුත් ඒක වැදගත්ම දේ තමයි තරිඳු කර කිව්වා වගේ විරෝධතා කරපු භාෂණීය නිදහස සීමාවක් මොනවද? මොකද්ද භාෂණීය ප්‍රකාශනීය ඇයිතේ සීමාව කියන්නේ? පහළ දැන් මම කියන අර මොකද සීමාව කියන්නේ? මේ ප්‍රායෝගිකව බලන්න. ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් එකක් දෙන්න බෑ. එතකොට අවස්ථානුකූලව ඕවන් සාමකාමී විරෝධතාවයක නම් හිටියේ ඒකට වෙඩි තියන්න ගත්තා මේකට ආපව ප්‍රතිග්‍රහාරයක් හැටියට ගල් දෙවුවා නම් ඒක තමන්ගේ සීමාව ඉක්මවෑම නෙමෙයි, ආත්ම ආරක්ෂාවක් වෙන්න පුළුවන්. ආත්ම ආරක්ෂාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රබෝධකාරී හැසිරීම හේතුවෙන් පෙරලා පහර දෙන හේතුවෙන් පෙරලා ප්‍රොකේෂන් වලට වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් මේ මහ ජනතාව නෙමෙයි නඩුවේ චූදිතය. චූදිතේ ඉන්න වැඩි දියුණු මිනිස්සු සහ අනදියුණු මිනිස්සු. එතකොට මට තේරෙන්නේ අධිකරණය ගැන. මම ඒ නඩුව තීන්දුවේ සම්පූර්ණයෙන් මට දැන් මතක නැහැ. නමුත් එතන ගැටලුවේදී මහ ජනතාවගේ හැසිරීම නෙමෙයි මෙතන නඩුවට අදාළ. චූදිතේ මහ ජනතාව දෙමින්ට විරුද්ධ වෙන්නේ නඩුව තිබ්බේ. නමුත් ඒ තත්ත්වයට යනවායි කියලා කියන්නේ සාක්ෂි මෙහෙයවීම සහ සාක්ෂි ලබා ගැනීමේ ගැටලුවක් තිබුණ කියලා මම දන්නවා. මොකද මුළු නඩුවම කියන්නේ නැතුව මට කියන්න බෑ. නමුත් ඒක මට අදාළත් නෑ. මොකද මම යන්නේ අවසාන නඩු තීන්දුවේ. ඒ නඩු තීන්දුවට හේව අභියාචනයක් ගිහිල්ලා නෑ. ඒක කියන්නේ ඒ නඩු තීන්දුව තමයි ක්‍රියාත්මක. අපි ඉගෙන ගන්න ඕන දෙයක් තමයි අපි කොච්චර දෙයකට එකඟ නොවුණත් අධිකරණයෙන් කියපුවාම අවසානාත්මක වශයෙන් මේක තමයි තීන්දුව කියලා අපි එකතු කරලා කියනවා. අපි එකතු වෙන්න පුළුවන්. අපි එකඟ නොවන අවස්ථාව වල තරම් තියෙන්න පුළුවන්. නමුත් ඒක තමයි නීතිය. ඒක අපි පිළිගන්නවා. එහෙම කරේ නැත්නම් ආපෝසරය කර නීතිය ආධිපත්‍ය කියන එක ඒ තීන්දුව දෙන්න බලපානව නේද සාක්ෂි එකතු කරන තැන, සාක්ෂි ලබා දෙන තැන? මං කියන්නේ අර මැරුණු අවුරුදු 17 ළමයාගේ ජීවිතයට ලැබෙන වටිනාකම මොකක්ද? බොන්න වතුර ටිකක් ඉල්ලලා පාරට බහැර.
ඔගේ දෙපැත්තක් තියෙනවා. රජයෙන් කරන්නේ කරපු ජන රජයට සහ පුරවැසියන්ට එරෙහිව කරන ලද අපරාධ මේ වරද පිළිබඳ නඩුවක් විතරයි. අර ළමයාගේ ජීවිතයට වන්දියක් අවශ්‍යයි නම් ඒ ළමයාගේ පවුල විසින් මේකට සිවිල් නඩුවක් පවරන්න ඕනේ අර වගකීම්ට එරෙහිව. අරකෙන් කරන්නේ ඔබ ජන රජයට සහ පුරවැසියන්ට එරෙහිව සාපරාධී ක්‍රියාවක් කරන. ඒ කියන්නේ ජන රජයේ ඉදිරිව අහවලා ජන රජයේ වෙනුවෙන් නීතිපතිවරයා. ඒකයි අර ළමයාගේ ජීවිතයේ වටිනාකම කියන එක දෙකක්. අපි තේරුම් ගන්නෑ ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන අපරාධ ක්‍රියාවලියකින් මේ ඔක්කොම විසඳෙනවායි කියලා. සමහර වෙලාවට එහෙම වෙන්නේ නැහැ. මේ ඊවගෙන් තමයි අර තරඳු කිව්වා තව පුද්ගලයේ මොකද අවුරුදු ගණනාවක් හිරේ ඉඳලා මහා අභියාචනාදී තන්නේ නිදහස් කරයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 වෙනි වගන්තිය තියෙනවා. බුරු පැමිණිල්ලක් කළා හෝ නිස්සාර පැමිණිල්ලක් කළා යම්කිසි පුද්ගලයෙක්ට හානියක් වෙනවා නම් ඒකට වන්දි ගෙවන්න පුළුවන් කියලා. අපේ රටේ හරි කලාතුරකින් ඒක වෙන්නේ. උගලන්ට මතකද දැන්නේ අර උස්මාන් කවුජගේ සහෝදරයා බුරු පැමිණිල්ලක් කළා අර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ව අත්අඩංගුවට අරගෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන. ආ ඔව්. ඔව්. ඒ ළමයා ඊට පස්සේ නිදොස් කොට නිදහස් කරන්නේ මේක බුරු මේ පැමිණිල්ලක් කළා මොකද පෙම්වතියක් පිළිබඳ ප්‍රශ්නයක් කියලා. ඒ වෙලාවේ රජයට නියෝග කරා ඉතාමත්ම ඉහළ වන්දියක් ගෙවන්නේ කියලා. මේ රටේ ඒක වෙන්නේ. මොකද එහෙම කරත් එහෙම ලංකාව බංකොලොත් වෙන්නේ. මේ අතනම ගෙවන බුද්දලෙන් වන්දි ගෙවන. ඒ වගේම තමයි අර මතකයිද PTA එකෙන්ද කොහෙද අවුරුදු ගණනක් ඉඳලා මේ ලංකෙදී අවුරුදු 65කද කොහෙද මිනිස්සෙක් අවුරුදු 20ක්ද කොහෙද හිරේ ඉඳලා රිමාන්ඩ් එකේ ඉඳලා. ඔව්. නිදහස්. මාතලේ පැත්තේ ලක්ෂයක්ද කොහෙද ගෙවලා ගෙදර යවුවා. හ්ම්. වෙන්න බෑ. ඒර වන්දි ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් ඊළඟට ඒ පුද්ගලිය පහුවදාම ගිහිල්ලා පොලිස් නිලධාරියන්ට එරෙහිව නඩු දාලා වන්දිල්ලන් රජයට එරෙහිව නඩු දාලා මට මෙච්චර අසාධාරණයක් කර මේක තමයි මගේ සිවිල් අලාභය මේකට මට වන්දි දෙන්න. අර ළමයා නැති වුණා නම් ඒ ළමයාගේ පවුලට පුළුවන් අම්මයි තාත්තටයි පුළුවන් ගිහිල්ලා කියන්නේ මේ ළමයා තමයි ඉගෙනගත්තේ මේ ළමයාගේ ආදායමෙන් තමයි අපි වයසට ගියාම ජීවත් වෙන්න හිටියේ ගහුර් වර්සස් විල්සන්. ඒ ළමයා මැරුණා දැන් අපිට අනාගතයේදී අපි වයසට ගියාම අපි බලාගන්න කෙනෙක් නැහැ අපිට කන්න බොන්න දෙන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඒ ළමයාගේ වියෝග සම්බන්ධයෙන් අපිට වන්දි ගෙවන්න රජය. හ්ම්. ඊට මේක වැදගත්. තරිඳුත් දන්නවා අර දුමින්දු දුමින්දනි. ඔව්. අපුආරච්චි. අපි නඩුවක් කරා. කෝච්චි මේ ස්ට්‍රයික් අර කෝච්චි ස්ට්‍රයික් එක වෙලා. හ්ම්. ඌට පහර දුන්නා. කවුද පහර දුන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. පොලිසියෙන් කියලා විතරයි දන්නේ. ඔළුව වැලෙන්න ගැහුවා. FR එකක් දැම්ම අපි FR එක පරදුනා. අවසර හම්බුන්නේ නැහැ. අපි සිවිල් නඩුවකුත් දැම්මා. සිවිල් නඩුවෙන් ලක්ෂ දෙකක වන්දි හම්බුනා. අන්න එතනයි තියෙන්නේ. මම හිතන්නේ අපිට කාලය අවසానයි. ඉතින් මම රතුපස්වල මට හිතෙනවා ඔයා කියපු අර එකක් මට කියන්න ඕනේ අර මේ යුක්තිය මේ කාවහරි හිරේ දාලා යුක්තියට කරන්න බෑ කොහොමද මතකුනේ පාස්කුරිත රසපහාරේ මහ මොලකාරයෙක් හොයන්න දීර්ඝ කාලයක් තිස්සේ ගිය ක්‍රියාවලිය. ඉතින් අවසාන වශයෙන් මම ස්තුතිවන්ත වෙනවා ආපු හැමෝටම සහ මට අර යුක්තිය පිළිබඳ වෙන අදහසක් ඒ කියන්නේ අධිකරණමය නීතිමය යුක්තිය වෙනුවට මේ වෙනුවට නෙමෙයි ඒ යුක්තිය තිබියදී සමාජමය යම්කිසි යුක්තිය පිළිබඳ අදහස ගත්තොත් මට අවුරුදු ගානක් ගිහිල්ලා අපි රතුපස්වලින් පස්සේ එකෙන් ඉගෙන ගත්ත පාඩම් එකෙන් බිහිවෙච්ච දේවල් ඒක වටේට සිද්ධ වෙච්ච දේවල් එකෙන් එකෙන් ගොඩනගිච්ච සාහිත්‍ය තරිදුගේ පොතක් තියෙන ඉතින් ඒ සියල්ල මම හිතන්නේ බොහෝ දේවල් වලට කන්ට්‍රිබියුට් කරලා තියෙනවා ලොකු දායකත්වයක් දීලා තියෙන ඊට පස්සේ එතනින් පටන් ගත්තගෙන ඒ අවුරුදු 2011 12 13 කාලේ පටන් ගත්ත ක්‍රියාවලිය අරගලයේ ජන අරගලයක මේ තරිදුගේ පොතේ නම ජන අරගලයක දියසලකුණු රතුපස්වල කියන එක. ඒක මේ අරගලයේ ඉන්න බොහෝ කාලයකට කලින් ලියපු පොතක්. ඉතින් ඒක මම හිතන්නේ විශාල පසුකාලීන බොහෝ දේවලට බලපාලා තියෙන තරම් නෙමෙයි ඉස්සරහටත් බලපායි. ඉතින් ඒ නිසා ඒ ප්‍රකාශන නිදහස අන්තිමට ගත්තම නීතිය සහ ඒ සියල්ල තිබීදී මම ක්‍රියාකාරිකයෙක් විදිහට වෙන සමාජ ක්‍රියාවලියක් ඇතුළේ තමයි අපි නීතියේ සහ ඒකෙන් එන මේ ප්‍රකාශන නිදහස තහවුරු කර ගැනීම සමාජමය ක්‍රියාකාරීත්වයක් කියමින් මම මොනවද කියන්නේ ඉවර කරන්න කලින් මම තිස්ස දැන් මම අධිගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනවානේ
මම කියන්නේ මිනිස්සුත් ඉගෙන ගන්න ඕන මේ බන්දේසියක තියලා ප්‍රකාශනයේ නිදහස භාෂණයේ නිදහස හම්බෙන්නේ නැහැ. මිනිස්සුත් ඉගෙන ගන්න ඕනේ. ඒක දැන් අවුරුදු 2000ක් විතර මැග්න කාටා එකේ ඉඳලාම අපි ඉගෙන ගන්න දේ. මම හිතන්නේ මේ අපිත් මමත් ඉගෙන ගන්නවා දවසින් දවස දන්නේ නැති දේවල් මිනිස්සුත් ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්නේ නැති වුණාම තමයි බබාල ඇවිල්ලා මේක මේ Tamanට ඕන ඕන විදියට මේක පිස්සොයි මෝඩයොයි කපටි මිනිස්සුයි අත Tamanට ඕන ඕන විදියට මේක පාවිච්චි කරන්න හදන නිසා thank you වැතරම මම නම් සෑහෙන දේවල් ඉගෙන ගත්තා. තිස්සයිගෙන් ගන්න තියෙන එක මේක ප්‍රධානම එක ෆයිට් කරන්න. ඔව් අපි ෆයිට් කරන්න ඕනේ. ඉතින් කවදාවත් නවත්තන්න හොඳයි. ඔව්. ඒ කියන්නේ අකණ්ඩ මොනවා හරි වෙච්ච ගමන් කියන්නේ අපි ෆයිට් කරමු. ඔව් අපි ෆයිට් කරමු. ආපහු නැගිටලා හෙට උදේට එන්න. හෙට උදේට එන්න ඕනේ. ඉතින් මම කියන්නේ කරන්න නොනව තියෙන ලෝය කෙනෙක් හැමදාම කියන්නේ හැම නඩුවම දිනන්න බෑ. බෑ. පෙරදුන හැම නඩුවම පරදින්නත් බෑ. ඔව්. ඉතින් හැමදාම පහවදා නැගිටලා ආයෙ ෆයිට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සහ මම හිතන්නේ අපි channel 19 podcast එක මේ ටික ඉස්සරහට කරගෙන යන්න ඉන්නවා. එතකොට ඕගොල්ලොත් එහෙම ප්‍රශ්න ඇති වෙයි ඕගොල්ලන්ගේ podcast එකේ එහෙම තරගයක් අපි දෙන්නු. අපේ එහි පැත්තෙන්නේ. නෑ නෑ මම ඒක අපේ podcast එක දැන් මම හැම podcast එකෙම මගේ podcast එක. මම හැමතැනම agent. ඉතින් අපි ඉස්සරහටත් තව මාතෘකා කරනවා කතා කරමු. Thank you news 19. Thank you. Thank you.